ප ගිය සතියේ පන්තියේ සාකච්ඡා කර අපේ පලවිනි පාඩම නේද ව්‍යාපාර පසුම කියෙන පාඩම සාචාර ඒක පටතකොට පොඩි කොටසක් ඉතිරුණ ඇල්මති පර්්මයන් සම්බන්ධය නේද ළමයි කේපනෙ ටඒක කරලේ වල තිබ මට ඔොටොම් පද්ගල ගොර ප්ලයි කර බැරුණ නමුත්ම මේ වෙලාවෙද පොදේ සිලු දෙන අගේ කරනවා එතර ලීපු කට්ටිය ගොඩක් කියෙවා නිවැරැදිව කරලා තිබ්බ නේද දරු හරි ඒක එතකොට අපි අයිතිකරෝ ගැෙන කතා කරලා තිබ්බා නේද අයිතිකරූ කියන්නේ කවුද ව්‍යාපාරයට සම්පත් යොද වන කට්ටිය සම්පත් කියන්න පුතේ මුදල් වඩ පුළුවන් වෙනත් වත්කම් වවැඩ පුළුව. නේද ප්‍රාග්ධනය විදියට මුදල් යොදනා වඩ පුළුවන්. එඒම නැත්ත යාගේ එයාගේ අටතය තියෙන එයා භාරය තියන ගොඩනැගිල්ලක් යොදනනා වෙන්ඩ පුළුවන් නේද නැත ඒයාගති ෝටරතේ ්‍යපාරයට යදලා ්‍යාර පත් වගෙන ඩ ලා ප කැ කරනවාලලා. කැප්ස විස්සට මේයාගේ පෞද්ගලිකවාන තමා දාලා කැපස සික පටන්ගන්නේ එතකට අන්නඒවත් අපි සම්පති තිනතමා සලකන්න එතකොට අයිතිකරුවන්ට ව්‍යාපාරයට මූල්්‍ය සම්පත් වගේම බෞතික සම්පත් යොදන්ටත් පුළුවන් අපි ඔොටේ ඒලෙවල්ස් වගේ කරදිසාච්චා කරදදි කීර්ති නාමේ පවා යොද වට පුුව යම්කිසි පුද්ගල කොට තියෙනනවා හොඳ ීර්ති නමයා නේද එයාට මුදල් වෙනුවට කීර්ති නාමේ යොද වන්නඩ පුළුවන් ව්‍යාපාරයට හරිදි දරු මුදල් වෙනට කීර්ති නාමේ යොද වන්නඩ පුළුව එයාගේ ව්‍යාපාරයට ් එතකොට ඒ විදියට තමන්ගේ සම්පත් යොදරමට ොලෙර කෙනකොකි කීර්තිනාමේ යායට තියෙන සම්පතා එයාගේ වත්කමක් විරි තම අපි සලකන්න යි ඒවකට හවල් ්‍යාරැෙන ගිනම් හදන්න නෑනේ ඒලවල් සොලදි ඒත් ඒවා හුල්ව්‍යාර සම්බන්ධයෙන් ගිනුම් හදන්ටයි් ඉට පස්සේ කළමනාකරුවගෙලකිව දරු කළමනාකරෝකි ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නේද මෙහෙයුම් ක්‍රියාවලියේදී අදාළ කටයුතු සැලසුම්කිරීම සංවිධානය කිරීම මෙහයවීම පාලනය කියන කාර්ියන්ටික සිදු කරන්ට පත්කරලතින නිලධාරයෙන් පිරිස සමාපි කළමනාකරුව කියලා හඳුනගන්න තර බහෝ ව්‍යාපාර වලද අපි තනි පුද්ගල ව්‍යාපාරයක්ක් වගේ ගත්තො දරෝ කළමනාකරුව විදිහට බොහෝදුරට අයිතිකරුම කටයුතු කන අවස්ථාතියන නන්ද ලමයි ඕක පොඩි ප්‍රහලිකාවක්කෙනවා තනි පුද්ගල ්‍යාපාරයකසර් කළමනාකරුව වෙනමන්නාද නේද. ඕකටිය දකින තැංවලන කළමනාකරුව විදිහටන්නේ හොම සීමිත පිරික් නේද කලිගැන අයිතිකරුවයි කළමනාකරුවයි දෙගොට මේ පොට්ටාශ දෙකක්විද ඉන්නේ බොහොම සීමමත තැංගල බොඩක් ඇැන්වල නිපුද්ගල ව්‍යාපාරවල අයිතිකරුම තමා කළමනාකරුගේ භූමිකාවත් කරන්න. හැබැපති අපි පර්ශවයක් විදිර හඳුන ගද්දි අයිතිකරු වෙන පාර්ශවයක් දිරත් කලමනාකරු වෙන පාර්ශයක් විදිරත් හඳු ගන්නඩු. ගැන ලමනාකරුගේ රෝල්ල කළමනාකරුගේ භූමිකාව එයාගේ එයාට කරන්ට දින වැඩටික අයිතිකරුගේ භූමිකාවෙන් වෙනස් විච්ච දෙයක්. හයටද අයිතිකරුගේ භූමිකාවෙන් වෙනස් විච්ච දෙයක්. ඒ හින්දා කළමනාකරු කියන අපි වෙනම හඳුන ගණ්ඩ ෝනේ. තර කළමනාකරු තමා ව්‍යාපාරය සම්පත් මෙහේවීම නේද වැඩ බෙදීම සේවකයන් පාලනය කිරීම ඔය සීලු කටයුදු කරන්නේ කළමනාකරුව විසි. ඊට පසේ ගන දෙනුකරුව ගණදනුකරුව කියන අප අපේ ව්‍යාපාරයක්ත් එක්ක නේද මුදලට නයට ගණදිනරන පාර්ශවය පාරිබෝගිකය වෙනගත්තකින් කිවොත්ය. නද ඒකට එතම අප ගණ දිනකරුවෝ කියලා හඳු ගන්න තට ගදුනකරුව ව්‍යාපාරයක් සම්බන්ධින් උනන්ද. නේද ඇයි අපි ගන්න බාණ්ඩ තැ නිශ්පාති ව්‍යාරක් තන්ට ත අප බාණ්ඩ මිද ගන්න පාරි ෝගිකය අපි කියන හොල බලන්න නිෂ්පාදකයක් කවුද. නේද? ො කරන කනෙක්ද මෙයා මොනවද මේ නි්පාදනය සඳහා යොදාගන්න අමුත්‍රක්ිය නේද මෙයාගේ අතීත චර්යාවන් කොහොමද නේද පාරිබෝගි කියන්න නැත්තං මිනිස්සුන්ට අහිත කර දේවල් යොදාගෙන මෙයා නිෂ්පාදන කටයුතු කරනවාද. නේද අන්න ඒවගේ දේවල් අපට දකිින්ට හොයා බලනවා එකට්ටිය. එතකොට ැනතුරුකරුවත් ව්‍යාපාර කරෙහි උනන්දුවක් දක්වන. ඊට පස්ස අපිත්වත් සැපයුම්කර. එ ම මේේටක සසාච කර නෑන පපුති ඒ අපි මියහතසාකච කරන්න ටක ල අප පටම න ට ේටවද සටහන් කරන තියෙන ගොඩක් කටේ අයි ඉට පස සැපයම්කරුව. සැපයම්කරු කියන පතිේ ව්‍යපාරයට යම්යම් ග්‍රව්ව සපයන කට්ටියේ අපිහිතම අපි එලවලු ව්‍යාපාරයක් කරන්න කියලා එලවලු බදසලක් කියලා එතකොට එලවොලු සපේන ගොබියෝ මේද එලවලු තොගවෙළදෝ මේගේ කට්ටිය ව්‍යපාරය කෙහි උනන්දුවක් දක්න. අපිට පසය අපිකත්වොත්නේ අපි නිමේ ඇඳුම් අලිවි කරණ ව්‍යාපාරයක් කියලා ඒකට ඇඳුම් සපේන කට්ටිය මේද නිමේ ඇඳුම් ඉට පස ෙල්ලම්බඩු ගෙනල්ලත් සපේනයි ඒකට්ටි ව්‍යාපාය කෙරහි උනන්දුවක් දක්වන. ඇයිගේ සමහරට මේකටිය බාන්ඩ නයියට සපයන්න අපට. ඒකට්ටිය නයිට සපී බාන්්ඩොල මුදල් අයකරගන්ඩ පුළුවන් වෙයිද. නේද ඊට පස්සේ තවදුරටත් මේකට්ටිට සැපයම් සිදුකරන්ඩ පුළුවන් තත්තේ ආයතනය පවතිනවාද. ැහිතදන්ඩකු මේ කට්ට සමහරට බඩු දාලා කඩට ඊළඟ මාසසිතමා සල්ලිගන්න ඉතිං ව්‍යාපාරයේ පැවැත්ම ඊළඟ මාසයනකන් තියෙන් නෑ කියල මේ කට්ටිය තියෙයිද කියලා දැනගන්්ඩ මේ කට්ට ව්‍යාපාරය කෙරහි උනන්දුවෙන් ඉන්න. නේද ඔය බලනවා කෝල්ලගක් දෙනෙනවා නී දස මේ කට්ටිගේ ව්‍යාපාරොල මේ නොනාාද මූල්‍ය ප්‍රකාශන කට්ටල සෝදීසි කල බලනවා නේද මුූල්‍ය ප්‍රකාශන කට්ටල සෝදීසි කළ බලනවා යිට් ඒවගේ කට්ටිය පිරිස් ව්‍යාපාර කෙහි උනන්දුවක් දක්ුණු සැපවුම්කරුවු ඉට පස්සේ තරඟකරුව අපත් එක්ක අපේ ව්‍යාපාරයට සමාන ව්‍යාපාරයක සිටින නේද? තරඟකරු තරඟකරුව. එතකොට තරකරු ඇයි අපත් අප ව්‍යාරය ගැන උනන්දුවක් දක්වන්නේ. අපි මොනවද යොදාගන්න අලුත් නිෂ්පාදන අපි ොනවද යොදා ගන්න අලවිකරන උපක්‍රම. අපි කොහොමද අපේ බාන්්ඩ ප්‍රදශනය කරලා තියෙන්නේ නේද අපේ ලාබේ කොහොමද මේක කට්ටේ කොච්චර විකුණුම් ප්‍රමාණයක් කරනවාද. ඔන්න එකන කරුණුන් ටික මේ කට්ටිය හොල බලට ඕනඉද අපේ ව්‍යාපාරය ගැන තරගකරුවත් තුනන්දෙන්. ඒවගේම අපත් අපේ ඉන්න අනිත් අරග කාරී ව්‍යාපාරායදන පිබඳ අපිත් හොල බලන්නඕනේයි දැ ස්සර හිතන්නු පාරෙ පැත්තෙ කඩල් දෙක්ත්ති ඕන නේද ස්රගට මුදලාලි අරකඩ මුදලාලි නොව කරන්න එයා අලුත් ශෝෂෙක් මේ ශෝකයසකක් ෙනවත්ේ මේ අලු සෝකසකක් කියෙනවා. ේද? අලුත් ා්ඩටික්මොහටික් ප්‍රදශනය කරොත්ේ මෙත් තේට වඩ හොඳටික් න ප්‍රදර්ශනයක අන්නේ වගේ අනි තරඟකාරී ව්‍යාපාරය කරේ හැංවලේම උනන්දුවක් දක්වුණව තරඟකරුවෝ යි ඒකයි අපි කියන්නේ තරඟකරෝ ඇල්මැති පාර්ශවයක් විදිහට හරිපුතේ පට්තරේ දැන් ලමයි කියපතනෙක් සම්බඳන මංඒකට්ටිරි කියන්නේ අප මේ පුතේ ගිය සතිය කරපු පාඩමේ අවසාන කොටස ඇල්මැති පාර්ශිවයන් පිළිබඳ අවසාන කොටසාකච්ඡා කල අපේ අද අලුත් පාඩමට අපි ප්‍රවේශයවා ඉක්මනින්ම ඉඩ පස්සෙබතේ මුල්්‍ය ආයතන තියෙනු නේද මුල්ල්‍ය ආයතන තියන ොර මුල්්‍ය යතන දියට අපි මොනවද හඳුන ගන්නේ මුල්ල්‍ය යතන විතින හඳුන ගන්නේ ව්‍යාපාරයට මුදල් සපේන ආයතන ව්‍යාපාරයට මුදල් නේද අරමුදල් සපේ ආයතන උදාහරණ විදිර කිවොත්තේ අපි මොනවද. අරමුදල් සපේ ආයතන විදිර අපි සලකන්නේ මොනවාද නය ව්‍යාපාරයට අවශ්‍ය නය පහසුකම් සපයන ඕන නේද ව්‍යාපාරයට අවශ්‍ය නයි පහසුකම් සපේනවා ඊට පස්සේ අයිරා පහසුකම් සපේනවා නේද මතගැතිනේ අයිරා පහසුකම් සපේ නවා ඊට පස්සේ අයිරා පහසුකම් සපේ නවා ආය ඒකට්ටිට අවශ්‍ය උකස් නය පහසුකම් නේද ආයෝජකයන්ට අවශ්‍ය උකස් නය පහසුකම් සපේනවා අන්න ඒ වගේ දේවල් සපේන ආයතන ඒ කට්ටිය ලබා දුන්න ණය ඊට පස්ස ඒකට්ටිය ලබා දුන්න බැංුයිාව ලබා ගණ්ඩ පුළුවන්ද කියනක පිළිබඳ එකකට්ටිය උනන්දුවක් තක්වොන. නේද අන්න එහිම් ඒකටේ බලන ඒකට්ටියේ දුන්න අය අයකර ගණඩ පුළුවන් මට්ටම මේ තියෙනවාද. නේද අපි දුන්න නයා අපට අයිකරගණ්ඩ පුළුවන්ද.? එතරිින්ගයාට පස්සේ අපේ දුන්න බැංකු අයිරාව අපට අයකරගණ්ඩ පුළුවන් වෙද. නේද? හෙම දවල් පිළිබඳ ඒකට්ටේ ව්‍යාපාරය කෙරහි උනන්දුවක් දක්වන. යිත් මංකට රපෙසන්ටේෂන කරන්නන්න දල ග මේකතමතු අපි සචා කරනන්නේ අහිත තරෝකට බලපනතිකට්ට බලාගන්න පුලුවන් අපන ඇති පිරිසරනේ දන්න මේක තම අපි සාකචා කරන්න යි අප දමේ තර රෝ ගැන කතා කර මුර්ල්‍යයා අතිත ගන දැන් තාකර. තර මේකට්ටියි අපට දුන්න නයිටික අයකරගන්න පුළුවන්ද නය දෙට මේ කට්ටේ හොඳ පහසුකම් තියෙන නැත්තම් මූලේ හැකියාව තියෙන ව්‍යාපාරයද කියලා මේ කට්ටය උනන්දුව දක්වනවා හරිදපතේ ඉට පස්සේ සේවකයෝ මෙ ේටකොටි පෙපොතේ තියෙන පුතේ මේ සටහන්ටික පෙළපොතේ තිෙනවා දි හින් මංන්යි නැවත සටහනක් විදිර දෙන්න ඉළඟ චාට්ටි පවි සම්පූර්ණ කරගම සේවකයෝඉන්න සේවකයෝ සේවකොත් ව්‍යාරය කෙහි උනන්දු. ඇයිඒ දැන් මේ මාස වැඩ කරලා මේ මාසටඩියනම් ගත්තා. ලබඩ මාස පඩිය අපට ග්ඩ පුලුවන් වෙයිද වැඩකරට. ආහෙනම් පඩි ගෙවන මටටමෙන් මේ ව්‍යාපාරයේ ලාබ ලබනවාද. අන්න ඒ ගැන සේවකයෝ උනන්දුවක් දක්වන අනනි විශේෂම දැන් මේ කාලේ කොරෝන ඇත්තෙක් හට ලොග්ඩවන් කල තින ව්‍යාපාර වහලතියෙනවා ඉති සේවකයෝ ව්‍යාපාර කෙරෙහි ගොඩාක් උනන්දුයිනේ ඇයිඒ. දැන් මේ මාස අපි සති දෙකක් වැඩකරත්නය අපට ලබඩ මාස පඩිය හම්බවෙේද. අඩි ෙවාගන්ඩ මේකට්ටි රාදායම් තියෙයිද අන්න ඒ වගේ කරුණු ගැෙන සේවකය උනන්දු වෙනවා. ඊට අමතරව දරුවෝ රජය නේද ඇල්මැති පාර්ශවයක්ති දියට ව්‍යාපාර කරෙහි උනන්දුවක් දක්වන ප්‍රධහන පාර්ශවත්තමාපුතේ රජය කිය කියන් රජය ඇයි ව්‍යාපාර කරෙහි උනන්දුවක් දක් පන්න නේද ව්‍යාපාර වලට අවශ්‍ය අටි තල පහසුකම්පික සපයන්නේ රජය නෑ දෙහෙනම් ඒ ව්‍යාපාර කෙහි බල ට වශ ඇතල පහසුකන්ටිකක්පය නොද අඇත පහ න මහමාර්ග ජලය විදුලිය දුරකතන පහසුක්තාම් අන්තරජාල පහසුකාම් නේද ඒ වගේ සන්නවේදන පහසුකම් ඉලන්ටසේ ආරක්ෂාව ව්‍යපාරවට ාරක්ෂාව බැංග ල ෙම ේ ද බැංගව පිදන්නවා ට හමතැම පට ල න නේද ට රජය ආරක් ප නැ මනිු න් කොල් හන ලන ව කැම්මර මහිකල තිබට කඩාග යාට පස ො කකද කියල බල ඩක් නෑ නද ඒවා හෙනම් ඒවට මහජන රජේ විසින් ආරක්ෂාව සපයනේ විදවල හිරල දින ට මශි නලටේ මේ දන්නේ විද යටිතල පහසුකම් රජය සපයන. ඊට අමදරව රජය මේ සපයන පහසුකන් මොකද කරන්නේ. ව්‍යාපාර ආයතනොලින් දරුවෝ බදු අය කරනවා රජ්ජේ. බදු අපි ඉදිරිට සතා කරනවා බදු ගැන නේද රජ්‍ය එතකට මේ සපන පහසුකම් වෙනුවෙන් ව්‍යාපාරවලින් රජය බද අයකිරීමක් කරනවා. ව්‍යාපාර වලින් බදු අය කිරීමක් කරනවා එතකොට බදු අය කරන්නේ මේ ඇයටි තල පහසකම් සපය ගන්නඩ ර බද අයකරද්දි ව්‍යාපාරවල ආදායම මත තමා බදු අය කරන්න එහෙන රජය හැමවෙලේම ව්‍යාපාරකිරහි උනන්දුවක් දක්වුණනා මේ කට්ටියගේ ආදායම් මට්ටම කොහොමුද අපේ බදුස්සීමාව දක්වා ආදායම් උපේ නොද එහෙම උපේ නොන අපට බදුගවන්්ඩ ඕනි කියලා එකට්ටි ව්‍යාපාරායත නොරට දැනුන් දෙෙනවා තොට ඒ සම්බන්ධයෙන් රජය ව්‍යාපාරකිෙරහි ඇල්මක් දක්වන හරිදපුතේ ඊට පස්සේ අපි දන්නා ප්‍රජාව ප්‍රජාව කියන්නේ ව්‍යාපාරයේ වටපිටාවේ ඉන්න සියලු දෙන. නේද මහජනතාව සමහරයට මිනිස්ු වන්නම් මෙ අපේ ව්‍යාපාරයේ ගණදනුකරුවෙකුත් නෙේ අපේ ව්‍යාපාරය සැපයුම් කරවෙකුත් නෙවේ. අප ව්‍යාපාරත් එක තරක කරන ව්‍යාපාරයකුත් නෙව හැබැ යිති මේ මනිස්ු අපේ ව්‍යාපාරය ගැන හොයෙනවා මේ ඒකෙති අපේ ලංකාව මිනිසුන්ගේ හැටි ලංකාව වි කො මිනිස්සුන් හැට කර කියන දවල්ගැන හොයනක නේද ඒකඉතින් අපේ මිනිස්සුන්ගේ අපි කියන්න මොකක්ද ජානමය ගතියක්න නේද. යි් එතකොට ඇයි මේ හොයන්නේ මෙයා සමාරවිට මේ ව්‍යාපාරය පරිසරට හානි කරන මොනොහරි දෙයක් කරනවාද මෙයා මේ යොදන අප ද්‍රව්ය පරිසරයට හානි කරද වගේ දේවල් තමා මෙයා හොයන්නේ යි දුවක් කහ එකොල හවසරට ලාස් කරනද කියලා ඕපුතේ එකොළ හවසර තීරි ලාසික අදවස දෙකට පවතිනවා ඒකට සම්බන්ධෙන්ට පුළුවන් දෙකට තිෙන තීරි ලා යි් අඇදර මේ දහහිවසරල වැට අපි ේටිකරනවා එකො හවසලමයිට අපි ඒකෙදී අදාල කොටස්ටික ආ අවරණය කරනවා හරි ඉට පස්සේ ඒ විදි පහසුම්පේන යිතක ඉට පස ජාවි දිරවි මොද කරන්නේ ප්‍රජාාවී දිවි මොකද කරන්නේ ප්‍රජාවගේ ව්‍යාපාර වලින් පරිසරයට හානියක් සිදු වෙනවද නේද ඒවගේ දේවල් ගැන ප්‍රජාාව ව්‍යාර කරහි ුනන්දුවක් දක් හෙන ්‍රජාවත් අපි ඇල්මැති පාර්ශවයක් ඉදිර තමා දරුවෝ සලකන්නේ. ර ඉට පස්ස පෙන්ඩ මේ වගෝ තම ම සම්පර්ණ කරණන්නි කිවේ මේක වගුව සම්පූර්ණ කල තිබ ගොඩක් දරුවෝ යි් ඇමැති පාර්ශවය ඔවුන්ගේ අරමුණු අපේක්ෂිත දායකත්යන් මන්දන්ගේ සියල්ලම සාකච්ඡා කරා මං හිතනවා එහින්දා මේ ගැන අපට අය සටහන කවශ්‍යවෙන් නැතිවේ කියලා යි අවශ්‍ය දරුවෙක්කිින්න්නවාන මට මැසැජක්දදාන්න ම අපි මේක ගේ සති අභ්‍යාසයක් ඉදිර අපේ ප්ලාස්සක හිපු දරුවන්ට අපි කරඩ අවස්ථාව දුන්න නැතින් ඒ දරුව කරලා අපට ඒවලත් තිබ්බා කරපු දේවල් ගොඩක් දෙවල් හරි මේද අඩුපාඩු කියන්න තර අඩුපාඩුවඇති බෙනනේවගේ නන්දිීෙන් වැඩටික කරලා තිබයි එද ඒදරුවෝ එසන්ඳහ ඉතින් අපට ඉගැන ආඩම්රයමොකද අප දෙන වැඩ ළමයි උනන්දිුවෙන් කරන එක ගැන් හරිදපුති යි් එනම් අපි ඔය පරිසර පසුබිමත් කියන පාඩම අපි අවසන් කරනවා තර මේකද අප ඉදිරිතාව ප්‍රශ්න සාකච්චා කරන අප පේපකලාස්ක දැන් අප මේගේ පාඩ කීපයක් ක රආට පස්සේ ඒ පාඩන් වලට අදාලා ප්‍රශ්නටි අපි පේප කලාස්සකේදදි සාකච්චා කරනු හරිදපුති එතකොට දැන් මේකින් අපට කොරත් ව්‍යාපාර පස්සබම කියන පාඩමින් අපි අවබෝධ කරගන්ඩ උත්සාහකරේ ව්‍යාපාරයක් යන්නේ මොකක්ද නේද මේක අරමුණු මොනමද ඇයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ ව්‍යාපාරවට උනන්දුවක් දක්වන පාර්ශවයන් කවුද මේ ටික හඳුනා ගැනීමත් තමා කරේ. හරිද පුතේ එතකොට මේවට එක පුතේ අපට ඉදිරියේදීකවුන්ස් ගනං හදනකට ඉතිරි ව්‍යපාරදදින පාඩන්ටික කරගනයකොට මේක මේ ඉගෙනගත්ත කරුණු ටික බොහොම වැදගත්වෙනවා. හරිද? යි මේ කරුණුට එක බොහොම වැදගත් වෙනම්ට එනම් අපි අද අපේ අද පාඩමට අප ප්‍රවේශව මොකක්දම අද කියලා තිබ කරවා කියලා ව්‍යාපාර පරිසරය නේද ව්‍යාපාර පරිසරය තමා අපි අද ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ හරිද දරු ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරය තරොකට් එක දෙවනි පාඩම් විදිර තම ව්‍යාපාර පරිසරය අපි අපට හම්බ වෙන්නේ එතුර මොකද පුතේ අප මේකෙදී ඉගෙන ගන්ට උත්සාහ කරන්න මේකදී අපි ඉගෙනගන්ට උත්සාහ කරන්නේ ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීම ව්‍යාපාර පරිසරය හඳුනා ගැනීම ඊට පස්සේ පරිසරේ වර්ග කිරීම් ටික මොනාද කියන එක ඉරස්සේ පරිසර සාධක ටික හඳුනා ගැනීම හ වැදගත්ම කොටස තම මේ අවසානයටට පට තියෙන්නේ ඇයි මේ අපි ව්‍යාපාර පරිසරය අධ්‍යනය කිරීමේ වැදගත් නයි අපට මේක අධ්‍යනය කරන්නට අවශ්‍ය වෙන්න එකෙන කරුණු හතර තමා ප්‍රධාන වශයෙන් අපි මේ පාඩමේදී අවධාරනය කරන්න. හයිටඇතරමන් මෙහම පඩි සමයිස්සකක් දුන්නකොට මරියක් දුන්නන්නේ තරෝකට දන්න මේ පාඩුවෙන් අපි මනවාදගෙන ගන්ඩ යන්නකෙන් යි මංකයන්ි හම හැමඳද හැමවලමි තක්ත්නොකක්ද දැනගියොත් කතරගම නොදනගියොත් අරමගන අපි අන්නන්නේ කොහෙද කියලා දැනකෙන යන්නවා.යි එෙකට තම අපට ඉලක්ක වෙත අන්න්න පුළුවන් නේද. අපිටත්තන් ගමනක් කොහේ පාරට බැහල අපි කිය හිස හැරුණතේ යනවා කියලා ඒයා දන්නෙත්නෑ කොහෙ යන්න කියලා හන කෙනකට කියට දන්නෙත්නෑ කොහෙ යන්න කියලා මේේ ද හ න ඉති ගරවරයාව ගන්නවා අමත්ඔොහේටහ ලියයාගන්නවා දන්න නෑ මොනවදය කොහෙද යන්නේ පොතනද මේ ඉන්නන්නේ ඔොයි ටිකතිගෙන ගන්න තවකොච්චරිගෙන ගඩ තියෙනවාද මුකුත් දන්න ෑ. එහෙමන වෙයි. ප යනොට මේවා හරියට ඉගෙනගෙන අන්්ඩෝ අපි මේ අද මටික ඉග ගන්න එතකොට වාට මුල්ව සමයිස් සල ති නවයි හෙනම් මෙන්න සොදැම් මේ කිය පි තම මේ රයිට එඒන ඉලගට මේටික සාච්චාක අන්නන්නේ ඒවි දිීර්තමා අපිම්‍ය අයාත්මකව මේක හරි මන විද්‍යාත්මකව ඉගැවීම පටයුතු කරගෙන යන්නේ හරිදපුතේ හරි ඒනම් පුතේ ඉස්සල ව්‍යාපර පරිසරය කියන්න මකද්ද කියල ැනගන්ඩට කලින් ව්‍යාපාර පරිසරයේ මොකද්ද කියල දනගඩට කලින් මේ දැන බලමු පරිසරය කියන්නේ මොකදද කියලා ව්‍යාපාර් පරිසරය කියලා දැන ගණඩ කලින් පරිසරය කියන්නේ ම ව්‍යාරකතන්දි අපි ව්‍යාපාර ඉගෙන ගෙනයා පරිසරය කියන්නේ මොකද දරුවුණ පරිසරය කියලා කියන්නේ මොකක් දෙතුකට පරිසරය කියලා කියන්නේ අපේ වටපිටාවනේ දැන් අප ගෙදර පරිසරය ත්තොත් එහෙම ගෙදර ඇතුළ ඉන්න වටපිටාවයි ගෙදර තියෙන ඇතුළේ අභ්‍යන්තරය වටපිටාව සහ ගෙදරින් පිට බාහේරව වතින වටපිටාවතම අප ගෙදර පරිසරය කියලගත් අපිගත් තෝොකටගේ පාසල් පරිසරේ ද මතකත් මතකද පාසල පාසලක් ප ඉස්කෝලගය මතකද ඔහුෑ ඕකට ස්කෝලගේ ළමයිය අවුදු දහක්තර ස්කොලගගේ මයි අමතක කරට පද ම තුර දරටිය කියල හරි ස්කෝලග ළමයි රයි ව නල් ළමයිට අමතකත් දන ඉස්කෝලගල මන්දක් පස්පු එකෙ දාලාලතින ළමෙ තාත්තත්තක් යනවා මේ වාහනේ මේ ගිල්ල පොඩක් පරය බහැල ඉන්නකට මේළමයා මේ ලොකු තාපයක් බැඳල තිෙන තාපයක් ලඟට කියලා මේ කල්පනනා කරන.ට ස්තාර්ථාන මොවදපුතේ කල්පන කරන්නක ලිස කියකිෙන මේ නෑතත්තේ මට මේ මේ බිල්ඩිින්න්න ගත්තක් මොහක්හරි බැඳීමක් තියෙනවා මංගේතන්නේ ගියාත් මේ මක්හරි බැඳීමක් පෙන්ට ඇති කියලා එළමය කල්පනා කරනට ස්ාර්ථ කියෙන ටොක්තක් ඇනලා ගියාත්ය පැඳීවන්නේවෙයි කොල්ල මේ තියෙන් උඹ ීට අවරුද්ධට අවුද්ධකර විතර කලින්ගිය ඉස්කෝලිම්බකි ස්කෝලි කියෙන ඒ වගේ තමාළමයිකද දෙදර මතක් කරගන පාසල් පාසලේ පරිසරයක්ම පාසලේ වට පිටාවනි ඔයාගේ පන්ති කාම්රේ මතක්වේ නේද පුටුටිකද මක්කේ පුට මේේටි කෝම තියෙනව දන්න නේද පුටු මේසටික මතක්වෙයි ඊට පස්සේ ක්‍රීඩා පිටේ මතක්කේ නේද කැන්ටිින් එක විශේෂෙන් න කැන්ටිින් එක මතක්වෙේ ටයි ඒම වඋුණහම අන්න පරිසරේ පාසල් පරිසරේ නේද වට පිටාව පන්ති කාම්රය නේද පරිින්සිිපල්ගේ ඔෆිස් රූම් එක ඉන්තිර දෙ පැත්තේ පින්ල් ෆිස් රූ එකක් නේද ඒවගේ ලැබ්බ එක නේද විද්‍යාගාරය ඉට පස්සේ ොකටක් සග කාම්ර නැත්තන් නැටුම් කාම්බරේ සංගිතකාම්බරෙක්ීමේ සසිදු කියීතන අටත් සංගිත ගෙන ගන්ඩය නේද වූ සමාරිට පන්තියක්ත් සංගිත කාම්බරරි කරගන්න කටින්න අනේ ගුරෝරක්කම නැතිේලාට පන්තිය සංගිතකාම්රය කරගන්න අනන්නේ ෙස් පුටුවරටම සටි බලාල හරි අන්න ඒකතකොට ඔ කට මදක් කෙනනවා ඒවාගේ පුතේ අපි මේ කතා කරටයන්නේ ව්‍යාපාර පසුබිම ගැන් ව්‍යාපාර පරිසරය ගැන් එහෙනම් ව්‍යාපාර පරිසරය කියලා අපි හඳුන ගන්නකුතේ ඕනෑම ව්‍යාපාරයක් හා සම්බන්ධ ව වටපිටාව ව්‍යාපාරයක් හා සම්බන්ධ වටපිටාව තමා අපි සරලවම කිවත් ව්‍යාපාර පරිසරය කියලා අපි හඳුන ගන්නේ. යි ව්‍යාපාර පරිසරය කියලා හඳන ගන්නේ ව්‍යාපාර පට් මේ වටපිටාව මෙම තින ව්‍යාපර පරිසරය කියන්න මොකදදි කිය. බලන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිට්ටාව ව්‍යාපාර පරිසරය ලෙස හැඳින් විය හැකිය හරි එනම් පුතේ මාතුකව ලයාගණ්ඩිසලා ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරය ව්‍යාපාර පරිසරය රි ඒ ලියාගම අපි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී, ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී යාමේදී ඊට බලපෑම් ඇති කරන ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ධ ක්‍රාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය ලෙස ව්‍යාපාර පරිසරය ලෙස හැඳින්විය හැකිය නැත්තං හැඳින් වේ ව්‍යාපාර පරිසරය ලෙස හැඳින්වේ ව්‍යාපාර පරිසරය ලෙස හැඳින්වේ. ඔන්න හිනම් පුේ ව්‍යාපාරය ව්‍යාර පරිසරය කියැන ඔන්න වෙදි රේැනපු ව්‍යාපාරයේ කටයුතු වලට කි ව්‍යාපාර කටයුතු කරගෙන නකොට ඒට බල පෑම ඇතිකර න. විධ සාධක ක්‍රියාත්මක කොන මටපිට අව තමා ව්‍යාපාර පරිසරේක අපි ව්‍යාපාරයක් ගමකු නේද අපි ගම උදාහරණයක් විදියට මොකදද ව්‍යාපාරයක් හරි ඇඟලුම් කර්මාද ශාලාවක් ගඩක ඇඟලුම් කර්මාන්ද ශාලාවක් ඔන්න ව්‍යාපාරය එදකොට ව්‍යාපාර කරග නකොට ඔන්න ඊට බලපෑ මැති කරන විවිධ සාධක මොනවාද මොනාද විධ සාධක වෙන්න එකක් තමා මේ ව්‍යාපාරයට ඒක ඉන්න යිතිකරුව බලපෑම් මැති කරනවා නේද අයිතිකරුව ව්‍යාපාරයට බලපෑම් මැති කරනවා ඇයියේ ව්‍යාපාරයේතින් අයිතිකරුණේ නේද ඔව ප්‍රජාවත් හරි ප්‍රජාව බලපෑ මැති කරනවා. අයිතිකරුව බලපෑම් මැති කරනවා සැපයුම්කරුව බලපෑම් මැති කරනවා හොඳයි නේද ඊට අමතරව ඇතුළෙ කළමනාකරුව සේවකයෝ නේද සේවක මොකද කියන්න එක පාරකිෙනා අපට පඩි මදි අපට පඩි වැඩි කර ද ෝ් කැල ුසන් ඉන්න න්න කර්මාන්ශාලා විස්සර ඔන්න කරන බලපෑම් නේද ඊට පස් එකටගේ නිෂ්පාදනටයතුලට බලපෑම් කරනවා නේදඒටි එක නිෂපාදන කටයතුරට බලපෑම් කරනවා ඒ විදිහට බලපෑම් කරන විවිධ කට්ටි ඉන්නයි ඊට පස්ේ අපිගත්තොත් හෙම දේශපාලන පරිසරය නේද දේශපාලලික වශයෙන් බලපෑම් වෙනවා ඊට පස්සේ අයික්මකදද වෙන්නේ තාක්ක වශයෙන් මේද තාක්ෂණි වශයෙන් බලපෑම් ඇතියෙන ඉට පස්සේ ඔවු ඉට පස්සේ නීති මේ වශයෙන් බලපෑම් ඇතියෙන ඔවු ඔය ඔක්ක මත් එක් අපි ගන්නකොට අවසාන වශයෙන් දුව පුතේ ගෝල්ලිය වශයෙන්ුත් අපට බලපෑම් ඇති වෙන නේද ගෝලිය වශයුත් බලපෑම් ඇතින ොර මේ සියල්ලම තමා දරුවෝ අපි මේ ව්‍යාපාර පරිසරය කියලගන්න නද එතකොට මේ අපි සුළුවෙන් තකව් වටනිකම් මේ ඊට බලපෑම් කරන මේ ක්‍රියාත්ල මේ ඊට බලපෑම් කරන සාධක ක්‍රියාත්ම කරන වට පිටාව කිය ගත්තට නේද ගෝලියය බලපෑම් වගේ ගත්තත්තේමනි එකක මේ අපේ ළඟතින වට පිටාවක් දෙක නෑ ජාතියන්තර වශයන්නේ ද සමහයට අපි මේ කරන ව්‍යාපාරයට ලෝකයේ සිදුවෙන යම්කිසි සිදුවීම අපේ ව්‍යාපාරයට රිජුලෙසම බලපෑම් කරන්න පුළුවන් අන්න හිනම් ඒ වගේ පුළුල් සංකල්පයක්ත් තමා දරුව මේ ව්‍යාපාර පරිසරය කියලාපේ හඳුන ගන්න හරිද යි එතකොට එහෙනම් මේ ව්‍යාපාර පරිසරය ඔ කියපු සාධක ගැන සැලකිල්ලක් යොමු කරද්දි මේක පුතේ අපට ප්‍රධාන වශයෙන් වර්ග දෙකට හඳුන ගණ්ඩ පුල්ුව ව්‍යාපාර වර් ව්‍යාපර පරිසරය වර්ග කිරීම මූලික වශයෙන් වර්ග දෙකක් හඳරගණ්ඩ පුළලුව යි ැම් මේක මේ තේරි පාට මක්කින්න තම මේ ප්‍රසන්ටේෂ එක පාවිච්චි කරන්නේ යිට ෝකට්ික පහස්සු සඳහා අ්‍යන්දරසා බාහිර වශයෙන් අපි කවු රද ම තනක යි බෝඩ්ඩ පාචිරන්නේ ්‍රටේෂන් එක තේරි පා මක් ම කොට මේටක ප බෝඩ් ගල්ල ලිය කරන්නිකත් වෙල හි දම මේ දි ප්‍රසන්ටේෂ යක් තිදරෝ කටි කරන්නන්නේ එක කට පොඩක් ලිය කටිට පේන හිදා. හරිද පුතේ හරි බලටේන ව්‍යාපාර පරිසරය දරුවුණේ ප්‍රධාන වශය ආකාර දෙකයි. මොකක්ද එකක් තමා පුතේ අ්‍යන්තර පරිස ව්‍යාපාර පරිසරය මෙත රායන්නක් කඩුයි අයන්න කඩුව එකටයිප් කලදි පොලි දෂයක් කලා තියන්නේ මෙදන බාහිර පරිසරේ අයි් බලන්ට අභ්‍යන්දර පරිසරය කියනන්නේ මොක්දගලපුපතේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්තයට බලපාන ව්‍යාපාරයේ තුළ ක්‍රියාත්මකන විධ පර්ශවය නේදද අප ගෙදර පරිසරයේ ග්ඩක ගෙදර පරිසරේ අපේ ඇතුළේගේ ඇතුළ ඉන්න කට්ටියත් අපේ පරිසරයට අයත්මි නේද වටපිටා න්න කට්ටියේ වගේම ගේ ඇතුළ ඉන්න අත් පරිසයට අදාලයි ඒන ව්‍යාර තුළ තෙමයි පති ව්‍යාපාරව වලත් හොඳට මතක තියාගන්ඩ අභ්‍යන්තර පරිසරය කෙල අපි හඳුන ගන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්්‍යයට බලපෑම් කරන ව්‍යාපාරයේ තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශව හරිද ව්‍යාපාරයට තුළ ක්‍රියාත්මක වන විධ පාර්ශෝතමාි අභ්‍යන්තර පරිසරය කෙල අපි හඳුන ගන්න යි. එහනි යටටිංගලියයා ගන්ඩ පොඩිස්ටාමාක්ක්‍ය අදදාාල ලයාගන්ඩ ියට ව්‍යාපාර පරිසරය ව්‍යපාර පරිසරය පරිසරය ඇත ව්‍යාපාර පරිසරයේ හෙමලියගන්ට ව්‍යාපාර පරිසරයේ ඇති බලවේගයන් සැලකිල්ලටගෙන් ඇති බලවේගයන් සැලකිල්ලට ගෙන සලකිල්ලට ගෙන ව්‍යාපාර පරිසරය පහත පරිදි වර්ග කළ හැකිය ව්‍යාපාර පරිසරය පහත පරිදි වර්ග කළ හැකිය රැක් පහත පරිදි වර්ග හැකි. ඒයකට ම හිතන්නේ සියර් පතක් වගේ පාවිච්චි න මේ විදිී ලස්සනට මේක මේ විදිරම හදාගණඩ පුලුවන් ති ව්‍යාපාර පරිසරය කියෙල උඩින් දාලා දෙ පැත්තට බෙදලා පොත පැත්තා කබ්‍යන්ත පරිසරේ කෙ හඳු ගට අනිත් පැත්ත බාර පරිසරය කියෙලා ලියාගඩ තර ඒ එකකට දාල සටහන පල්ලන්නේ හට ලියාගත්‍ර පස්සෙ සටහනත් ලස්සනයි වාට එක සැරේ මේ දෙක බලාගණ්ඩ පුළුවන් නේද එක සැරේ පාඩන් මාර්ථකා දෙකම බලාගඩ පුළුවන් යි හදා ගණ්ඩ මේේ දිට. අ්‍යන්ත ව්‍යාපාර පරිසරය කොටස් දෙකට මෙම බෙදාගඩ ගැලිම් සටහම් දෙකක් ඉදිර බෙදා ගත්ද එක පැත්තක අභ්‍යන්ත්‍ර පරිසරය අනිත් පැත්තේ බාහිර පරිසරය අනිත් පැත්තේ බාහිර පරිසරය යිටයගන්න ඒනන් අපි ියයාගම අභ්‍යන්තර පරිසරේ පැත්ති ලියයාගන්ඩ. එෙමනැත්තං අමාර්ථකාවක් කිදිර අභ්‍යන්තර පරිසරයගල ලියනෝනම් ව්‍යාපාර පරිසර වර්ග දෙක එක දෙක කියලා දාගණ්ඩ එමනතු මේ විදිනම ලියනවාවන අභ්‍යන්තර පරිසර යටතේ අපි මොකක්ද අභ්‍යන්ත්‍ර පරිසරය කියන්නේ කියලා සටහන ලියගම්. මහිතර තේරෙන ඇති කියලා පොඩිදරුවන වෙනි නේද. තේරෙන ඇති. ලියාගන්ඩ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්පයට ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වයට බලපාන බපා බපාන ව්‍යාපාර පරිසරය තුළ ක්‍රියාත්මක වන ව්‍යපාර පරිසරය තුළ ක්‍රියාත්මක වන පරිසරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුළ පවතින අුසා ව්‍යාපාරය තුළ පවතින අනෙකුත්සාධක 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 අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ අ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. ඉට ලිය ගට තොර ප්‍රධාන අභ්‍යන්තර පාර්ශව තුනක් අපට හඳුර ගණඩ පුළුවන් කවුද එක අයිතිකරුවෝ දෙක කළමනාකරුවෝ, තුන සේවකයන් එක අයිතිකරුවෝ දෙක කළමනාකරුවෝ තුන සේවකයන් හරිද හරි එතට තවදයක්ම මතක් කරන්න. එතරපුතේ මේ ව්‍යාපාර පරිසරය සම්බන්ධයෙන් සහ මේ කරන පාඩම්පුතේ අපි කරන්නේ ඕකට්ටයගේ ඕලෙවල් විභාගට අවශ්‍ය මට්ටමෙන් පමණ. නැත්තම් පුතේේ ව්‍යපාර පරිසරය කියන විෂය නැත්තම් මේ පාඩම අපට උසස් පෙළවලටත්තින් එතොට ඒක මීට වඩා පුළල්ලුව අපි සාකච්චා කරන එතකොට අපි අභ්‍යන්තර පරිසරේ බාහිර පරිසය කියලා බදුවට ාරරිසරේ නැතකොටස් දෙක්ට දවා සාර්ව පරිසරයේ සහ ආසන්න පරිසරය කියලතට ඒවා මේ ඔකට්ටිගේ ඕලෙවල්ුවට අදාලනෑ ද සමහර ගුරුවරු ඒවත් ඔයකට්ටිට උගන්නන ඇති නමුත් අපට ඒවා අවශ්‍යනෑ මොකද ඕෙවල් මට්ට මට අවශ්‍ය කොට සතම අපි මේව ගන්නන්නේනේ ඒලවල් වලට අවශ්‍ය විෂ නිර්දේශක කොටස් ඔලෙවල්ලෝඩු ගන්නන පරාධයක්න ඇ යෝකට්ටිය මෙවා පාඩන් කරන්න මහන්සලා නේද එතකොට ඔ කට්ටිගේ වෙහස හන්සි අපරාධද වහන්ස අප රාධයක්න ඒලවල්ලට දේවල් ඒලෙවල්ලු දිග නකම් ඒලවල්ල ඒවා ඔලෙවල්ලටිරෙන හරන්න ෑන නද ඒවගේ කැම්පස්සේ එකතු ඩිග්‍රිය කරඩ කියිය මේ ව්‍යාපර පරිසය පිළිබඳ මීට වඩා පුළුල්ුව අපි සාකච්චා කරන මේ අපේ මංකේ ඕකට්ටට තියෙන්නේ මේ කොළ හවස්සරි විෂය හඳුනා ගැනීමත් පමණයි. නැතුව පරතරට යන්ට නෑ පරතරට යනනම් උපාධයක්ක් වගේ ඉගෙන ගණ්ඩුවන්.යි එතකොට මේගේ පරතරටම ඉගෙන ගඩපුුණන් තමන්ට ඩිබන්දනත් හදන ව්‍යාපර පරිසර පිළිඳ අපිගත්තුති. ඔයා ඔයාම රිසච්චක් කරලා ඔයා ොයාගත්ත දේවල් ප්‍රකාශ කරන්න දීම. කවුරුත් කියපු දේවල් නෙවේ මේ දෙච්චර ගැඹරට මේ ගෙන ගන්නඩ පුළුව හබැයි අපි ඕලෙවල්ලට අදාාල ප්‍රමාණය පමණයි මේ අපි සාකච්ඡා කරන්න. ඒ අරෙන්ට මේ අපි දන්න ප්‍රමාණයදත් මදන්න ප්‍රමාණය විතරක් නෙවයි මේ හරිද අපිකොටඒවල්ලටත්තු ගන්නවා නද වෙන ිපලොමෝලටත්තු ගන්න ඇතකට ඒගේ අපි මේඒවා මේ විෂය පතයම මීට වඩා පුළුල්ල සාකච්ඡා කරනවා. හරිපුති එන්ද ඔකට අවශ්‍යම විෂය කරුණන්ක පමණයි අපි මෙතැන්දි සාකච්ා කරන්න එකත් මතකතියාගන්න නැත්ත සහරුරුමන් දකරතින නිබඳදනේම අප දකලද. මේ අනවශ්‍යය ඕලවල් ලමයිට අනවශ්‍ය කරුණු එයා දාල ති ගුරවරෑගේ දැනමු සියල් ඔයාට ලබා දෙෙන්ට කියලා නෑනේ ඕොෙවල්ලදී නද එහෙම කරන්න බෑන අපට ඕලවල්ලට අශ්‍ය දනුව බිතරක් කෝට දුන්න ොටරේක ප්‍රමමාාවත් හොඳ ප්‍රතිඵලකටයන් හරිද පුතේ හරි එන අප අභ්‍යන්තර පරිසර ඔතුරින් අතර කරම ඔය විචල්ලයන් තුන පිළිබඳ අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් පිළිබඳ අප ඉර පස වෙනම සාකච්ඡා කරන පස්සේ මේ සටහන සම්පූර්ණකල. නම්දියම් බාහිර පරිසරයේ පැත්ත බාහි ලියගන්ටේ පැත්තේ බාහිර පරිසරය පැත්තේ ලියන්ට බාහිර පරිසල ගැනමු කක්්දගෙන එක ියන්ට ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්තයට බලපාන ව්‍යාපාරයේ ක්‍රාකාරිීත්වයට බලපාන ව්‍යපාරෙන් රිබාහිරව ක්‍රියාත්මක වන ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශව සහ බලවේග පාර්ශව සහ බලවේග පාර්ශව සහ බලවේග බාහිර පරිසරය ලෙස හැඳින්වෙ බාහිර පරිසරය ලෙස හැඳින්වෙ ගමකට උදාහරණ කීපයක් මේ තේරුණණට බාහිර පරිසර ගැනති අප අභ්‍යන්තරය එෙන් තොරව පරිබාහිර. ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මග වන පාර්ශව සහ අපට බලවේගෙන් අපට යම්යම් බලපෑම් කරන බලවේගයන් අපි බාහිර පරිසරය කියලා හඳුන ගන්න. උදාහරණ කීපයක් අපිලියා ගම ඔතෙන්ට ගණු දෙනුකරුවන් සැපයුම්කරුවන් තරගකරුවන් දේශපාලන පරිසරය නයිතික පරිසරයනද අපි ඒවා තව ඉදිරයේදී තව දේවල් අපි මේ පාහිර පරිසරය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. තාක්ෂණික පරිසරය නයිතික පරිසරය ආර්ථික පරිසරය ගෝලීය පරිසරය ඔය වගේ දේවලෝ එකක් ගැනපි ඉදිරයේදී සාකච්ඡා කරනවා. හරිදපුතේ ඒ අපි ඔන්න පරිසරේ වර්ගය කිරීම මූලික වශයෙන් මිගන ත්තාක් කහොද වර්ගවෙන්නේ අභ්‍යන්තර පරිසරේසා බාහිර පරිසරේ ලව වර්ගීම ති හොඳර මදයගන්නට හට ඉදරදී ඕනවෙනවා. අපි ඉදිරි පාඩන් කරනකට අපි කියන අරයිත් මේ අාහිර පරිස ලවේ අභ්‍යන්ර පරිසර බලයක පි වචන පවිච්ි කරන රවාදනගන්න නැතින්ද අ්‍යන්ත්‍ර පරිසරය කියන පද බයි පරිසරග මද ද චා කරට බෑ අභ්‍යන්තර පරිසරකයි බාහිර පරිසරේ මේකයි කිය කාරන්න. ය දරු යන් ඒනම් අපි එක එක පරිසර බලවේගේ පිළිබඳ සාකච්ා කරන්න යි අපි මුලින්ම ගමු අයිතිකරුවන් අයිතිකරවා නේ අපි ඉස්සල්ලත් අයිතිකරුවන් ගැන කතා කර ොහොමද ඇල්මැති පාර්ශවයක් විදිහට නද ඇල්මැති පාර්ශවයක් විදිට අයිතිකරුවන් ගැන කතා කරා අපි එි මෙතෙදිී ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයක් විදිහට අතිකර ගෙන කතා කරනයි්‍රියාගන්ඩ පොඩි අනුමාර්ථකාවක් අයිතිකරුවන් අයිතිකරුවන් ම අත ච්චරක නොට් එක්ට දෙග ැත් මෙතැදි ේෙන අප සාකච්චා කරන නිසා හරි අයිතිකරුවන් කියන්ට මේ එකක්ක නාව විටින් විට අයිංවිවී එනවා ඇඩමින්න් වට ආනවා ගන්ට ප ේට රොප්ලා නොහ වෙලා අයිංගිනොත් ඇරන්ට අනවශ්‍ය විදියට ලොගව්ටලා මටන ලිව වෙලා ගල් අය මින් වෙන්ඩ හන්ට එපා අයි එතකොටඒ හරයක් න යි මට ද මින් කර ඉන්න නතකොට එම බැලම එක්නම කීපතරයක් යනවා එනවා එන තායි ඇඩමිශන් දෙන්න අයින් කරනවා හරිදි එම කරද කරන්නටපා පපුති පන්තිරට ගල්ල හරිද හදි ෙට ොක්පලලා මොහර ලා ඉංලලා. වන කමන්නකෙනනි අඟර ඔබිය එකක් විදිරණනිකම් මේ කරඩ ගයත්තයෙන් වැඩේ අවුල්ලනවා නේද හරි එතකොට අයිතිකරුව කියන්න පති ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදවලා නේද ඔවුන්ගේ මූල්ලේ ශක්ති ඔවුන්ගේ දැනුම පලපුරුද්ද ව්‍යාපාරයේ දවුණුවට සපය එන පිරිසක් තමා අයිතිකරුවෝ කියලා කිය අපි ලියගම අයිතිකරුවන් නැත්තං අයිතිකරුවෝ යම් සටහනට යම සටහනට යමු සටහනට සිලල්ව ගංකය සිගනල් නැතිලලාවගේ ගිහිල්ලව නම් කමන්නෑ ඒ එක ප්‍රශ්යක් නෑ මංහන් ියහට හරදර කරන්නටෙ තාගෙන හෙම යනවන හෙම කරන්නට එ එක හරි ලියගන්ට ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවා ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවා යොදවා? තමන්ගේ මූල්ලේ ශක්තිය තමන්ගේ මූල්ලේ ශක්තිය තමන්ගේ මූල්ලේ ශක්තිය ව්‍යාපාරික දැනුමහා පළපුරුද්ද ව්‍යාපාරික දැනුමහා පලපුරුද්ද ව්‍යාපාරික දැනුම හා පළපපුරුද්ද ව්‍යාපාරයේ සාර්ථකත්වයට යොදවන පිරිස. ව්‍යාපාරයේ සාර්ථකත්වයට යොදවන පුද්ගලයක් එම නැත්තම් පිරිස කීපදෙනෙක් වෙන්ටත්පුරන්න නේ අවුල් ව්‍යාපාරැක් වගේ වනුත්වයෙන් පිරිස. අයිතිකරුවන් ලෙස හඳුනාගැනි. අයිතිකරුවන් ලෙස හඳුනාගැනි අයිතිකරුවන් ලෙස හඳුනාගැනි. ේ යිතිකරු අපට වර්ග කීපයක් හඳු ගණ්ඩ පුළු කැනෙ අයිතිකරු අපට ව්‍යාපාරය ස්වභාව යනුව වෙනස්සෙනු නේද තනිපුද්ගල ව්‍යාපාරයකන ඉන්න කෙනාට අපි කියනවා අයිතිකරු කියලා බොඩ් එක පෙන්න්නට දන්න ඔවුනේ තිකරු ගැන්නේ දයිකයන්න ටයිටලියාගන්ඩ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය යොදවා යොදවා. තමන්ගේ මූල්්‍යේ ශක්තිය ව්‍යාපාරික දැනුම හා පලපුරුද්ද හා පලපුරුද්ද ව්‍යාපාරයේ සාර්ථකත්වයට, යොදවා ව්‍යාපාරයේ සාර්ථකත්වයට කටයුතු කරන පිරිස එමනත්තම් පුද්ගලයන් අයිතිකරුවන් වේ අයිතිකරුවන් ලෙස හඳුන්වයි ඔයි කියෙනව ඉදර අවසන් කරාම හරි යිට් මං කිය කීටිය පුතේ තනි පුද්ගල ව්‍යාපාරය කෙනන් ඉන්නේ එක අයිතිකරවා අපි ඔහුට ෙනා කෙලිීමම් අයිතිකරු කියලම කියන අයිතිකරු කියම කියන ඉර සෙපුතේ හවුල් ව්‍යාපාරයකට අපි ගියොත් හවුල් ව්‍යාපාරයක් සැලකිලිට ගත්තොත් අපි මම කියනකම් බෞද් කිලියන්නන්නේ හිඳද මංහි දන්න පෙනුන්නනෑ කියලා ලොකවුලක් නෑ. හවුල් ව්‍යාපාරයක් කියන්නේ. හවුල් ව්‍යාපාරයකට අපි ගියොත්තහෙම නේද හවුල් ්‍යාපාරයකට අපිගියොත්ත එහෙම හුල් කරුවෝ තමා එක අයිතිකරුවන් වෙන්නේ අපි එකටිගෙන හවුල් කරුවන් කියලා ිය ගන්ඩව මේ සටහට මැ ගලපලා දෙනවා හවුල්කරුවන්. හිට පසිපුතේ තව්‍යාපර සංවිධානය ඇතිනනේ සමාගම් කියලා සමාගම් නේද සමාගම් වලට ගියොත්තේ ම අපට හම්බෙන්නේ කවුද කොටස්කරුවන් සමාගම්වල අයිතිකරුවන් අපි හඳුන්වන්නේ කොටස්කරුවන් කියන තෙවරත් ඔය තුන ගැන අපි ලියාගම් ඇති යිටලයා ගැන්ට අයිතිකරුවන් වේ ඉට පල්නැල්ලියා ගන්ට ව්‍යාපාර සංවිධානයේ ස්වභවයනුව, ව්‍යාපාර සංවිධානයේ ස්වභවයනුව සංවිධානයේ ස්වභාවයනුව අයිතිකරුවන් පහත පරිදි හඳුනාගත හැකිය. අයිතිකරුවන් පහත පරිදි හඳුනාගත හැකිී. ලියන්ට පල්ල හැ රෝමිලක්කන් එක තනි පුද්ගල ව්‍යාපාරයක. තනි පුද්ගල ව්‍යාපාරයක එම ලිය ගැන සම්පූර්ණෙන් තනි පුද්ගල ව්‍යාපාරයක කෙටී රක් ගහලා කවුද අයිතිකර අයිතිකරුවන් කෙල ලියන්ටපා තනි පුද්ගලයට අයිතිකරු තනිෙක් කෙනයි. හරුවන් කිවොත් වැරදිියොත නෑ අයිතිකරු. ර් දෙවනි එක දරුවෝ මොකක්ද හව හවුල් ව්‍යාපාරයක හවුල්්‍යාපාරයක ලියන්ට කවු දෙ ඉන්නේ හවුල්කරුවන් එතර ගොඩක් ඉන්නමෑ අපි හව්‍යපාරය ඉළඟ පාඩ වන අපේ ව්‍යාපාර සංග ධන පාඩම මෙැතවට පිෙන ගන්නවා. එතන ඉන්නේ හවුල්කරුවන් හරිද තුන්ග නිධාරණයෝ ලයාගන්නට තුන්ගැනි කරුණ මේටිකතැනගත්ත ැතිව කටි සමාගම් කියලනිම් පාවිචන අපි නමනද සංස්ථාපිත සමාගම් සංස්ථාපිත සමාගම් සංස්ථාපිත සමාගම් සංස්ථාපිත සමාගම්බල ඉන්නවා අප ඒ අ්ටිරෙන කවද කොටස්කරුවන් කවද කොටස්කරුවන් කොටස්කරුවන් පොටස් රුවන් හරින්න ටිකෝ කට්ට යිතිකරුවන් ගැන දැනගත්වොත් ප්‍රමාණවත් කෙනම් එෙතුර මේ අයිතිකරු තම ව්‍යපාරයට මුදල් යොදවන්නන්නේ එක කට්ටික දැනුම හැකියාවන් නේද පලපුරුද යොදවල ව්‍යාපාරය දියුණු කරන්නට උත්සාහගන්න මේකට්ටි ඉර පස්සය ඊළඟ පාර්ශව තමා මොකක්ද ඊළඟ පාර්ශය වෙන්නේ කවුද කවුද වෙන්නේහළම නාකරුවෝ කමනාකරුවෝ කළමනාකරුව අපේක ඉස්සලවකට දැක්කන ඉස්ක්‍රීනකි දෙවැනි පාර්ශ්වය තම කවුද අ්‍යන්ත්‍ර පාර්ශවයක් විදිරා වැදගත්තන දෙනි පාර්වය කළමනාකරුවෝ ් කළමනාකරුවෝ කෞදුපුතේ කළමනාකරුවන් කෙරකයන්නේ මම ඉස්සල ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අරමුණු පරමාර්ථය ඉටු කර ගැනීමට එහෙමනත්තං ව්‍යාපාරයේ පිහිටුවලා තින්න අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට ්‍ර්‍යාපාරයේ සම්පත් මෙහෙවීම සඳහා තීරණ ගන්නා පිදස තමාපි කළමනාකරුවන් කිය හඳුනකත් ඕකටික සාන්‍ය වචලින් ගැන මනේජර් කියක නේද. මැනේ අප දන්න බන්ක් මැනේජ කියනවා සෙල්ස් මනේජ කියනවා මාකටින් මනේජ කියනවා පඩක්ෂන් මනේජ කියනවා නේද. අයනම කියන කළමනාකරුවක් කිය භූමිකව තමා ගැන තමාපි මේ කතාකර පුදේ කළමනාකර ගෙන කතා කරන්නිකුත් අපට ගොඩාක් දේවල් කතා කරන්න නමු තකටි මටම දහි වශවෙන්නේ නෑ ම දැන්වක්වේක් නිෂපාන කළමනාකරු අලවි කළමනාකරු නේද ඉට පස්සේ මානෝ සම්පත් කළමනාර ඔය කියන්න පුතේ කළමනා කරන ශ්‍රිත පිළිබඳයි ඒවා ලොක කතන්ර ඒවා අපට මැතින්ද අවශ්‍ය වෙන්නේ නෑ අපි දැනකණඩන කලමනාකරු කියන්නේ කවුද මේයාගේ භූමිකව ොකන්ද මෙයා මොනවද කරන්න ්‍යපාරය තු. අභ්‍යන්තර පරිසර සාධකයක් පවිදර කළමනාකර ුණවාද කරන්න ඔන්න ඔයිටිකෝ කටි ැනගතන ඇති හරිද පුත එනන් ලිය ගණ්ඩක් කෙටිමත්තුකාව කළමනාකරු නැත්තන් කළමනාකරුවන් ලියග්ඩිස්සල මෙහෙම පේළිය ව්‍යාපාරයක ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අයිතිකරුවන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අයිතිකරුවන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරයේ සතු සම්පත් ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීමට අවශ්‍ය මෙහයවීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයෝ තීරණ ගන්නා පුද්ගලයෝ කළමනාකරුවන් ලෙස හඳුනාගනි කළමනාකරුවන් ලෙස හඳුනා ගනි කලමනාකරුවන් ලෙස හඳුනා ගැනේ ඊඩ පස් අපි කිව්වා මොනවද මේ කළමනාකරුව කරන්න මේ අභ්‍ය අන්තර පාර්ෂවයක් ඉදිර කළමනාකරුවන් මොනවද කරන්නේ මොකදපුේ ආයෙත් කියන්ට කියල කියන්නේ කළමනාකරුව ගැනද අයිතිකරුවන් ගැනද මන්දැක්ම සසිද් එක අයිතිකරුවන් ගැනද කලමනාකරු ගැන කළමනාකරුවදකට මොකක්ද කරන්නේ ව්‍යාපාරය තුළ හරි කළමනාකරුගියෙනට ලියාගන්ඩ ලියාගණඩ තුට්ට කත ඉක්මකරගන්නඩත් ඕොනෙකුතිය ලියාගන්ඩ ලියාගණ්ඩ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරයේ සතු සම්පත් මෙහෙයවීමට ව්‍යාපාරය සතු සම්පත් මෙහයවීමට සම්පත් මෙහෙය වීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයන් අවශ්‍ය තීරණගන්නා පුද්ගලයන් කළමනාකරුවන් ලෙස හඳුනා ගැනේ. කළමනාකරුවන් ලෙස හඳුනා ගැනේ කළමනාකරුවන් ලෙස හඳුනා ගැනේ. එන අපි වලම කළමනාකරුවු මොනවද කරන්නේ අභ්‍යන්තර පාර්ශවයක් විදිරි. මේකට්ික මූලිකම කාරණය මොකක් දෙෙන තීරණ ගන්නේට. නේද අයිතිකරුවන්ගේ අරමුණු එමනත්තං අයිතිකරුවන් ව්‍යාපාරයේ ස්ථාපිත කරල තියෙන අරමුණු වලට ව්‍යාපාරයේ තියන බෞ්තික සහ මානව සම්පත් මෙහෙයවීම ඒ සඳහා සැලසුම් සකස් කිරීම නේද එම සැලසුම් සංවිධානය කිරීමම කටයුතු සංවිධානය කිරීම සහ ඒ කටයුසු නිසිආකාරයෙන් සිදුුවෙනවාද කියන කරුණු ටික සොවෙල බලන එක තමා කළමනාකරුවන් මූලික වශයෙන්ම කරගන්නේ ව්‍යාපාරයක් තුළ අභ්‍යන්තර පාර්ශෂ වැත් විජර කටයුතු කරන්නේ එතකොට මං ඉසලතුවා මේ කට්ටිය අයිතිකරුවන්ගේ අරමුණ හමනැත්තං අයිතිකරුව පිහිටවලාති අරමුණු ඉතුකරග්ඩ තමා ව්‍යාපාරය සම්පට්ටික මේහවා. එතර පුතේ අයිතිකරුවන්ට හරිමං ව්‍යාපාරික දැනුවක් නැත්ත නැත්තං අයිතිකරගේ ව්‍යාපාරික දැනුම මේ සඳහ ප්‍රයෝජන ප්‍රමාණවත් නැත්ත සහ අයිතිකරුවන්ට මේ සඳහා විශේෂ කාලවේලාවක් වෙන්කර ගණඩ බැයිනම්. නේද තමා මේ කළමනාකරුවන් අයිතිකරුවන් වෙනුවෙන් තීරණ ගණ්ඩ පත්කරන්න. හරි මංස්සලක වෙට දහය පටිය ොකට්ටිකළමයි න්නගට ගඩක්ලම හිතන ඉතින් සර ලනාකාකර හැම ව්‍යපාරිෙකමනෑන ඕ හැම ව්‍යාපාරකමනෑ ඇයි ඇයි ඇබැයි ඒ කළමනා කරන භූමිකාව අයිතිකරු රඟ දක්වොනහළමනා කරන භූමිකාව අයිතිකරු රඟ දක්වොන එයාට ඒම රඟ දක්වන්ට හැකියාවක් දක්ෂතාවයක් නැත්තාං එයා මකොද කරන්නේ සල්ලි දීලා ඒ වෙනුවෙන් කෙනෙක්ව ගෙනල්ල පත් කරන අන්නේ යද අපි කළමනාකරු කියල හඳුනග තේරු කළමනාකරුගේ භූමිකා වෙන්නේෙ මොමක්ද මේ ව්‍යාපාරයේ ස්ථාපිත කරලා තියෙන අරමුණු. අරමුණුුවලට ව්‍යාපාරයේ තියෙන බෞතික සහ මානව සම්පත්. මෙන්න මානව සම්පත මේ තියෙන්ෙන්නේ නේද භෞතික සම්පත් ඔය තියන බෞතික සම්පට්ටික මේ අරමුණු ටික ඉතුකර ගණ්ඩ සැලසුම් හදන එක මනහද කරන්නේ සැසම් සැලසුම් හදන එක මේ ටික සංවිධානය කරන එක මේ කට්ටේ මෙහෙවන එක සහ මේ කරපු විදිහයටට කියපු විදිහට වැඩේ උනාද කියලා බලන එක අපේකට ගෙන පාලනය කිය උන්නඔඒ කාර්ියන් හතර තමාපුතේ කළමනාකරුවෙකූ ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයක් තුළ සිදු කරන්නේ අයලේසිය මතකතියක්න්න පොමද ආයතනයේ එහම නැත්තා අයිීතිකරුවන්ගේ අරමුණු ඉටුවන ආකාරයට නේද ව්‍යාපාරයේ සම්පත් තව ටිකත් පැහැදිලි කළොත් ව්‍යාපාරයේ බෞතික සහ මානම සම්පත් මානෝ සම්පද ගැනපුේ මිනිස්සුන්ට බෞතික සම්පත් කියැන යානවාහන ගොඩනැගිලි න්ඳ සූත්‍ර මුදල් නේද මිෂ්පාදන ද්‍රව්ිය විකරන්ට තිය ා්ඩ ටික න්නව ටික ත බෞතික සම්පත් මානෝ සම්පත් කියන්නේ අපි වගේ මිනිස්ටික ඔය දෙගොල්ල අරුණ මෙහෙයවට නැක්තන් අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ භෞතික සහ මානෝසම්පත් යොදාගෙන ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීම ඒ කටයුතු සංවිධානය කිරීම ඒවා සඳහා මෙහෙයවීම මේ කියන කටයුතු ටික හරියාආකාරව සිදුවනා දෙ කියලා හොයල බලන එකට අපිගෙන පාලනය ඔන්න එක එන කාර්ියන් හතර ව්‍යාපාරයක් තුළ නැත්තං ආයතනයක් තුළ සිදු කිරීම තමාහළමනා කරණය කියලා කියන් ඔය කාර්යන් හතර ආයතනයක් තුළ සිදුකරන පුද්ගල අදමාපි කළමනාකරු කියලා ඔය හඳුන ගත්තේ හරි දෙ පුතේ එතුර මේකට්ටේ තමා අයිතිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරය තීරණ ග රයිට් තුර මේ කට්ටිය අයිතිකරුවන් මේ කරන මේ කටට බලය දීල තිය හරි දෙ තුර මේකට්ටිය ආයතනය ගමන් මඟ ආයතනය පැවැත්ම ආයතනයේ දියුණුව නේද. ඔය සියලු දේට බලපාන තීරණ ටික ගන්න කවු්ද කළමනාකරුව. ඒ හින්දා අභ්‍යන්තර පාර්ශවයක් විදිර කළමනාකරුව බොහෝම වැදගත්ම වැදගත් පාර්ශවයක්. යි් හරි ලියගම්ම පිළමනාකරුව හැඳුනා ගැනීම ලියාගත්ත, ඉට පල්ල හැරුලෙ ලියාගන් කළමනාකරුව යට තේම ලියාගන්ඩ අයිතිකරුගේ අරමුණු හෝ, යි ව්‍යාපාරයේ ස්ථාපිත කර අරමුණු අයිතිකරුගේ අරමුණු හෝ අයිතිකරු ව්‍යාපාරයේ ස්ථාපිත කර ඇති අරමුණු නැතම් පිහිටුවා ඇති අරමුණු අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉටුකර ගැනීම සඳහා ඉටුකර ගැනීම සඳහා. ව්‍යාපාරයේ මානව සම්පත ඇත්තම් ව්‍යාපාරයේ මානව සම්පත් සහ බෞතික සම්පත් මානව සම්පත් සහ බෞතික සම්පත් අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපාරයේ භෞතික මානෝ සම්පත් සහ භෞතික සම්පත් සැලසුම් කිරීම මෙම ලියගඩෑ ද මේම ලිව්ුවනි මෙතැන්ට කමා එකක් දාලා නේද බෞද් මානවසා බෞතික සම්පත් කමා එකක් දාල යටටිං ලයා ගන්ට මේ විදියට. සැලසුම් කිරීම සංවිධානය කිරීම පල්ලන්නට පල්ල හට ලිය ගන්නට එතරොට සටහන ලස්සනයි. සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පාලනය මෙහයවීම පාලනය. යි ඊට පස පල්ල හරු ලියාගන්නද. යන යන කාර්යන් කාර්යන් කළමනාකරුවි සිදුකරනු ලබයි. කළමනාකරු විසින් සිදුකරනු ලබයි. කළමනාකරු විසින් සිදුකරනු ලබයි කළමනාකරු විසින් සිදුකරනු ලබයි. හරි ඔය ටික ප්‍රමාණවත් කළමනාකරු ැෙන දැනගත්තම හරි එඉන් කරණ ලියගන්ඩ සේවකය සේවකයෝ සේවකයෝ බෝඩ් එකලිය මදිීත දන්න පොඩි අවුලක් තින කැමරයි එක එක දැන්වන් කමරයික කෝඩගල තියන්නේ තම ැබුණනෑ මේ ලොක්් ව් එකගත්තේ ඔන්න නැති නේද කලාස් පඩන්ගෙන පැෑයි කියරද ඉවරන්නේ කියලා නම් අංකට මේ තීරි ලාසෙකුතේ පෑ දෙකක් කරන දාය හමාර දොලා හමාරයි් නොමිලේ පන්තියක් නෙවේ මේ ගාස්තු අයි කරලා කරන පන්තියක් අද නොමිලේ කරත් අපේ පෑ දෙකම කරන නැතු අපට විෂයකොට සාාවරණය කරගන්න බෑ රයි අපි පෑ දෙකම පන්තිය කරන එතකොටඒේ කාලවේලා උතුල පන්තිය රැඳී සිටින්ට පුළුවන් දරුව විතරක් අප පන්තිර මුදල් ගෙවල සම්බන්ධ වේට. හරිද පොමද කරන්නේ හැම ඉරිදම ඉරිදා දහයයි තිහ දොල හයිතිහ හරිද පන්ති ගාස්තුව උපයල් පන්සී යයි අද නන්නදිලමයිට කියන්නේ තර මේක ගෙවලා ල මස දලි පතිත් එක ිට සබන්ධෙන්ට පුළුවන් මේ විදිහට අපි තිෙරි කොටස් ටික මුල ඉද යිකවසට ටිකත්ද අපි ්‍යපාර සංවිධාන ඉලංසතිටන්ගන්නවා ඒක ඉවර කරට පස්සේ අපි එකකවන්ස් ටික පටන්ගන්න ඒක ඉවර කරට පස්ේ එක්ටිකත් පටගන්න එතකොට මුල්ල ඉදලරග යනවා ති කට්ටි ආලුව න්නන ඒ විද මුල්ලඉඳලා ඉගෙන ගන්නටව නවශ්‍ය දරුවන්නවාන අපට පන්තිර සම්බන්ධ කරන්න මේ නම්බරට ෝලක දිික නැත වත්ස ෙජ එකගද දන් කියට බඳදුවයි හැත්තවයි එකසීය විසි දෙකයි බින්දුවයි හත්සීය ඔය නම්රටත් මෙැසච්ජ එකගත් දාාන්ටිකන්ට පන්තියට සම්බන්ධවීමට අවශ්‍යයි කියලා හර දෙතකොට අපි තොරතුරටික බැංකු ගත කරන්න කොහමද සල්ලි යවන්න කොහොමද ඒ තොරතුරුටි අපි ඔක්කම සලස්සනවා ලයිට් අපට දැන් කාඩ්ස් පේම් කරන්නක් පුළුවන් පන්තියට අයිටෝගටගේ අම්ල තාතරල කාඩ්ස්තියෙනවන cardඩක් හරි ඩික් කාඩක් රි එකගේ වන්ඩ පුළුවන් ඉරිදා විතරයි ඉරිදා විතරයි පපුතය පන්තිය තියෙන්නේද හරදි ඉරිදා මේ කියන වෙලාට තම පන්තිය තියන්නේ මේ පන්තිය ඊට අමදර අපේ නොමිලේ පන්තිය සෙනසුරාද හවස හත නමය තියෙන සෙනුසුරාදට හත නමය එක නොමිලේ පන්තිය එකට සෙනසුරාද තියෙනවා යි් පේපලාස එක ඉරිදා තියරි ලාස්සක තියෙන්නේ මේ වෙලාවට හරිද රයි හරි එෙනම් ඒ පැිබඳවන් දැනුන් දුන්නේ දොන් ලබන මාසින්දලලා සැක්තම්බර් මාසින්දල අපට මුදල් ගෙවලා අපත් එක සම්බන්ධවෙන්ට මුදල් නොගයපු දරුවන් හරිද යි ඉඩ පස් අපි අම්පපුති සේවකයන් ගැන කතාකර සේවකය සේවකෝ කියන්නේ කෞද පති සේවකෝ කියන්නේ කවුද. ව්‍යාපාරයේ ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ කායිකහා මානසික වහෙස මහන්සය යොමු කරන පිරිස. යොද වන පිරිස නේද? ත්තම් ව්‍යපාරය කටයුතුටක කරගෙන යාම සඳහා නේද වැටුපක් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන පිරිස සමා සේවකෝ කියලාි හඳු ගන්න. තුර මේ කට්ටි තමා මේ අර ආයතනයේ අරමුණු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා උරදීලා වෙහෙස මහන්ස් වෙලා ඒ වගකීම් බාර අරගැනේ කටයුතු ඉටු කරන පිරිස. කළමනාකරුවෝ මේ කට්ටිව තමා මෙහෙය වන්නේ මානෝ සම්පද විදියට අර අරමුණු පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා. රයි? එ ලියගම පිසේවකර ගැන ලියන්ට තම දක්ෂතහසා හැකියාවන්, තම දක්ෂතහසා හැකියාවන් හැකියාවන් නියොදා ගනිමින්, යොදා ගනිමින් යොදා ගනිමින් යොදා ගනිමින් පවරණ ලද කාර්යන්, පවරණ ලද කාර්යන් යොදා ගනිමින් කළ කමය එකක් දන්න නැත වාටි කැලපෙන්න යොදා ගනිමින් කමා, පවරණ ලද කාර්යන් නිසිාකාරයෙන් ඉටුකරන පුද්ගලයන් නිසිාකාරයෙන් ඉටු කරන පුද්ගලයන්, සේවකයන් ලෙස හඳුනා ගැන සේවකයන් ලෙස හඳුනාගනිී ඉළඟ පෙළිටයන්ට ඉළඟ පෙලිලයාගන්න ව්‍යාපාරයකට නැතන් ආයතනයකට වැදගත් වන්නේ වැදගත් වන්නේ ආයතනය පිළිබඳ කැපවීමෙන් උනන්දුව කමාදර්ලියගට කැපවීම කමා උනන්දුවෙන් සහ යහපත් ආකල්පවලින් හෙබි නැත්තැයි යහපත් ආකල්පවලින් යුක්ත සේවකයය සේවකයන්ය ේවිදි අභ්‍යන්ත්‍ර පාර්්වයක ඒ විදි සේවකයන් ඉ එක ව්‍යාපාරයට හොඳයි ව්‍යාපාරයේ පැවැත්මට ව්‍යපාරය අරම ඉටුපර කරන් ව්‍යාපාරය ගමන ඉදිරියට යන්ට එහෙම සේවකවතමා අපට අවශ්‍ය වෙන්නේ තර දක්ෂතා තියන හැකියාවන් තියන සේවකයන් අපේ ආයතන ඉන්න අනන්ඒ අපට ලොකු හයියක් වෙනවා ව්‍යාපාරයේ ඉදිරි ගමන සාර්ථක කරගණ්ඩ. හරි දෙපතේ අපිෝ එක දෙක තුන කියලා කතාගරේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධක ටික. ඊට පස්සයාය අපි ගමු බාහිර පරිසරයේ සාධක. බාහිර පරිසරයේ සාධක ටික ගැන සාකච්ඡා කරන්නට. අනුමාත්තුකාල්ලියගන්න බාහිර පරිසර සාධක බාහිර පරිසර සාධක බාහිර පරිසර සාධක. ියට පලවෙෙන අපි ගමු ගණුදනුරුවන් එට අපිඉක්මට කතා කරනමු ගණු දෙනු කරුවන් නේද මේකේන කරුන්ටික තේරවා නේද මුකුද ගැටලු තියෙනවාද වේගේ වැඩිද නෑන මංගිත ප්‍රමාණාවවත් ඇතිකිලාව වේගේ මට වඩ පට බුඩාකඩුව කකොත් අප ඉක්ොට යන්ට බෑනේ දැවකට තුන්මනිවාරන්නේ අප මේේත පලවිනිවාරි පාඩන්ටි කරන්නේ නේද එහෙන්ද අපි කොඩ්ඩක් කඩිසරව යන්න ඕනේ නේද අමතර කලබලයකින් නෙවෙයි හැබැයි අඩිසරව අපි අන්ඩන අපේ ගමන සාර්ථක කරගන්නන අයිට එකකන්සේ මදැකම අපට ටිකක් වෙලාවයනවා ගනන් හදා ගන්නට නේද මේක සටහනය ලියන්නේ එඒ ද අපි සටන්ටික එක්මට සම්පූර්ණ කරගම් කියගඩ ගණුදනු කරුවෝ න් ව්‍යාපාරයක බාණ්ඩ හාසේවා අ හොඳයි ව්‍යාපාරයක බාණ්ඩ හාසේවා මිලදී ගන්නා පුද්ගලයන් පුද්ගලයන් හෝ ආයතන බාණ්ඩහසේවා මිලදී ගන්නා පුද්ගලයන් හෝ ආයතන පුද්ගලයන් හෝ ආයතන ගණදුනුකරුවන් ලෙස හඳුනාගනි ගණදනුකරුවන් ලෙස හඳුනාගන්න ගණදනුකරුවන් ලෙස හඳුනා ගන්න හරි ඒක ගණනු රුවන්නයට ේලාග පලවනි පොයින්ට එක හමදාගන්න පලවෙනි පොයිට දෙවනි පොන්ට පොයි ෝර්ම එක ලියාගම ලේසියත පට වැඩි ගනදුකරුව කියන කවද්ක පලවනි පොන්ට් ලිය ගත් ගඳන රුවන් යටටතේ දෙවැනි පොයින්් එකට්ටේ වැදගත්වම පිළියාගම් ප්‍රයිට්ිය ගන්න එතරපපුතේ ගණදුනුකරුව මත්ත තම ව්‍යපාරය සම්පූර්ණම රැඳදිල තිීනවයි මොවක්කිප නේ. අප පොචරල ොඩ ගල්ලක්හතාන ොචර හො බාගෙන දග හිට ට ගර න්න න මේදස්සලමකද ව්‍යාපාර ඇරග නිහිටියත් මිනිස්ස ටව්නට එන්න ඇත්තම් ඇති වැඩක්තියෙනවා නේද ගනතිනකරු එන්ඩෝ න ඕකර අපි මාකට නොලදිගෙනන්න නොකක්ද. කස්ටමස් කින් කියලා නේද පාරිභෝගකයා රජෙක් කියලා පිගෙනගන්නා කළමට මේ අලවි කරනේදී. අ අපි කොළහසිරි කතා කරනවා අලි කරන ති නොකට ටික් යි ටඒකද අපි කරනවාීම. හරි තර ගණදිනුකරු අපට තමා බෙහෙවිල්ම වැදගත් පාර්ශ්ය තමා ගණදිනුකරු. ඇයේ මෙයාගෙන් තමා අපි ආදායම උපයා ගන්නේ. ගණදිනුරු බාණ් හසේවපේලා නැපි ආදෑ මුකම ිකුණුම් මාදෑ උපේගන්න ඉති ඒහින්ද ගණුදිනකරු පලාළ ටාව නැතම් අපට විිකු ද උපේ ගට කියක් නැ හින්දා බාහිර පාර්ශවයක් විදිට වැදගත්ම වැදගත් පාර්ශවය තමා පුතේ ව්‍යාපාරයකට ගණදිනුකරවා. නේද ඒ අතරනුත් අපට හොඳ. ර්කය ගනදිනුකරුවවා ඉන්න එක තමා ව්‍යාපාරිකරත කත්සා හොඳ මුූල්ලේ ශක්තියක් තියෙන ගණදිනුකරුව. නේද හැම දෑම නටයට ගන්න ගණදිුකරු හිටියො අපට වැඩ කරන්න යන්න්න අමාර සහ නයට අරන් පොල්ල තිය ගණදිනුකරු හිටියෝ ඒත් අපට අමාරුයි වැඩේ කරගෙන යට එහෙම කියලපුතේ අපට සල්ලි වලටම ගණදිනු මේ ගනු මේ බාන්්ඩමිලද ගන්න ගණදිනුකරුව විතරත් ්‍යදි හරන්නේ නෑ මේ අපි ගණදිනකරුවන්ගේ හා මේ අවශ්‍යතාවට වහමනාවට අවශ්‍ය අවශ්‍ය විදියට අවශ්‍ය අවස්ථාවලද එකටන නයට අවශ්‍ය දන් අපේ නය පහසුකම් සපයන්ටත් ඕනි මේදතවට අලි කරන උපක්‍රමයක් තිිකතම අපි නයට බාණ්ඩ සපයන එක කරන්න න කොට තමමා ගණදිනුකරුව පෙත්ත එක දිගින්දිටම රැඳි ලයින්නේ නැතුව මනුස්්‍යයා සල්ලි වල බා්ඩිල්ල දවස විතරක් අප බාණ්ඩ දීලා නයිටල්ලන්ට දසට න හෙම දෙන්නට බෑකිල යවෝත් ඒ මනුස්ය සල්ිදිදල බා්ඩ ගටන්නේෙන්නේත් නැපෙලට. නේද අන්න ඒ විදිර තමා ගණදිනුකරුවත් එෙක් අප ගනදිනුව කරනෙන අන්ඩෝන් රැයි එඒනාට දෙවැනි පොයින්ට කෙලියා ගන්ඩ දෙවැනි පොයින්ට කෙලියා ගණන්ඩ ව්‍යාපාරයක පැවැත්ම රදා පවතින්නේ ව්‍යාපාරයක පැවැත්ම රදා පවතින්නේ ව්‍යාපාරයක පැවැත්ම රදා පවතින්නේ ගණුදනු කරුවන් මතය ගනුදනුකරුවන් මතය මතය. අපේ එදලියයාගම ඇයි කියන. මන්ද මන්ද ගැන්නේ උගුල නෙවෙේය මන්ද කැනෙ ඇයි කියෙනෙ. මන්ද. ව්‍යාපාරයට විකුණුම් ආදායම් උපයාගැනීමට අවස්ථාව ලැබෙනුයේ. ව්‍යාපාරයට, විකුණුම් ආදායම උපයාගැනීමට අවස්ථාව ලැබෙනුයේ අවස්ථාව ලැබෙනුයේ අවස්ථාව ලැබෙනුයේ ගණුදනුකරුවන් ගෙන්ය ඇත ගණුදනුකරුවන්ට බාණ්ඩහාසේවා සැපයීමෙන්ය බාණ්ඩහාසේවා ගනුදනු කරුවන්ට බාණ්ඩ හාසේවා සැපැීම මගිණි සැපැීම මගිනි මගිනිි ඉළඟ පොයින්ටගරන්න එම නිසා ඉළඟ පොින්න්ටගිලියාගන්ඩ එම එම නිසා ගණුදනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනාවන්ට ගැලපෙන පරිදි ගනුදනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට සහ වුවමනාවන්ට ගැලපෙන පරිදි ගැලපෙන පරිදි ගැපෙන පරිදි ව්‍යාපාරය විසින් බාණ්ඩ හාසේවා සැපීම ව්‍යාපාරය විසින් බාණ්ඩ හාසේවා සැපීම සැප කමයිකදරලියන්ට සැපීම ව්‍යාපාරය කෙරෙහි වැඩි ගණුදනුකරුවන් පිරිසක්. ව්‍යාපාරය කරෙහි වැඩි ගනුදනුරුවන් පිරිසක්. රඳවා ගැනීමට හේතුවෙේ බැඩි ගණුදිනුකරුවන් පිරිසක් රඳවා ගැනීමට හේතුවෙේ හරි නදනුකරුවන් පිරිසක් රඳවා ගැනීමට හේතු වේ. හරි එහින්දා අපි ගණතුනුකරුව ඒ ද වැඩිපුර රඳවාගන්ටා වශ්‍ය කටයුතුටික කරන්්ඩ ඕනි. හරි ඊළඟ පාර්ශ්ුවයයන්ට අපියන් ඊළඟ පාර්ශ්ය තමාන් පුතේ මොකක්ද තර තරගකරුවෝ දනුකරුවන්ට පස්ස ඉළඟ බාහිර පරිසර සාදක විදිට අපි සාකච්ඡා කරන්නේ ගනු දෙනු කරුවෝ. සොරි මේ ගණදුරන කරුණ පසේ තරගකරුවෝ තරගකරුවෝ කියන්න පුතේ අපේ ව්‍යාපාරයේ සපයන බාණ්ඩහා සේවාවලට සමාන බාණ්ඩහා සේවා සපයන අනෙකුත් ව්‍යාපාරයන් තම තරගකරුවන් කියලා හඳු ගන්න යිට අපි ටගල්යගම් පලවිෙන පොයින්ටකෙන් තරඟකරුවන් ඇ. කිසියම් ව්‍යාපාරයක කිසියම් ව්‍යාපාරයක බාණ් බාණ්ඩහා සේවාවලට බාණ්ඩහා සේවාවලට සමාන බාණ්ඩ හෝ සේවා සමා සමාන බාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන නිෂ්පාදනය කරන හෝ අලවි කරන ආයතන් නිෂ්පාදනය කරන හෝ අලවි කරන ආයතන අලවි කරන ආයතන තරඟකරුවන් ලෙස හඳුනා ගැනේ තරඟකරුවන් ලෙස හඳුනා ගැනී පොටගලියන්ට යි තරන්කරුව අපට වැදගත්වවෙන්නේ බාහිර පාර්ශවයක් පරි බහිර පරිසර සාධකයක් කිට.ඇයි එයා යොදාගන්නා මිලක්‍රමය එයා යොදා ගන්නා අලවිකරන උපක්‍රම. එය යොදා ගන්නා වෙළඳ ප්‍රචාරණ උපක්‍රම නේද ඊට පස්සේ එයායි ොදා ගන්නා නිෂ්පාදනවල ගුණත්තේ වැනි කරුණු පිළිබඳ අපි සැලකිල්ලක් දක්වන්නට ඕනේ අපේ ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් හරිද ර ඉට පස්සේ ලියාගමොපි දෙවැනි පොයින්ට එකෙන් දෙවැනි පොයින්ට කෙලියාගමු පහත කරුණු නිසා ලියගමොපි පහත කුණු පහත කරුණු නිසා රගකරුවන් ව්‍යාපාරයට බලපෑම් කරයි. තරඟකරුවන් ව්‍යාපාරයට බලපෑම් කරයි එඒ ප රෝ මිලක්යි අතමුතුන් දා හරි ඩොට්සි දිය ටරිලයා ගන පල්ල හට මොකක්ද. තරඟකරුගේ නිෂ්පාදිිතවල මිල ගණන්. තරඟකරුගේ නිෂ්පාදිිතවල මිල ගණන්. දෙවැනි කරුණ තරඟකරුගේ නිෂ්පාදිිතවල ගුණත්වය තරගකරුගේ නිෂ්පාදිිතවල ගුණත්වය තුන්ගෙන කරුණ තරඟකරු යොදාගන්නා අලවෙකරන උපක්‍රම. යොදා ගන්නා අලවිකරන උපක්‍රම අන්න ඔය කරුණු හින්දා අපට තරඟකරුගේ බලපෑමකට ලක් වෙනවා. යි් හරිපුතේ. අපීළඟට යන්මනට තව අපට තාක්ෂණ පරිසරේ දේපාලන පරිෙය ගැනීම ගොඩක් කරුණ කතාත කරන්න තියෙනවා අප හින්දා මේේඩි අපි ඉක්වන්්ඩික්මට සාකච්චා කරග යමු. හරි ර් ගණ්ඩ ඊට පස්සේ සැපයුම්ර සැපයුම්කරුවෝ සැපයුම් කරුවෝ සැපයුම්කරුව කියන්න පුතේ ව්‍යාපාරයේ අලවි කිරීම සඳහා අවශ්‍ය බාණ්ඩ සපය එන කට්ටි දැන් අලවි කරන ව්‍යපාරයක් නම් එයා බා්ඩ නිෂ්පානය කරන්න නැත්තං එයා ොද කරන්න ඕනේ එයා සැපියම්කරුවෙන් බාන්්ඩ රන්තම විුණගන්න. නිස්පාදකෙක් කෙ ඩකු නිෂ්පාද කෙන් නම් අපට අශ්‍ය බාන්්ඩ නිෂ්පාදන කිරම් සඳහාාවශ්‍ය අමු ද්‍රව්වීටික අපට සපය ගට වෙන්නේ සැපයුම්කරුවෙකි න අපි ඇඟලුම් කරමාන්තයක් නම් අපට අවශ්‍යය රෙදි ටික අපට අවශ්‍ය නූල් ටික අපට අවශ්‍ය ලේබල් ටික අපට අවශ්‍ය බටන් ටික අපට අවශ්‍ය මැසිින් ටික යඔක්කොම ගන්ට එකගෙන්ද තවත් සැපියම්කරුවයකි නේ දෙතකොට මේ සැපියම් කරෝ කෙනෙ එක වෙලෙන් දඩි විතරයිඉන්නේ නි්පාදකන එහමකන්නෑ නි්පාදටයක් නිෂ්පාධනය කරන්නට අ වශ්‍ය ්‍රව්ික ම රව්වක ලබා ගඩින්න සැපයම්කරව. ඒන්ද මොන ව්‍යපාරය ස්වභාවය මකක් වනත් විස්පාදන ව්‍යාපාරයක් වනත් වෙළඳ ව්‍යාපාරයක් වනත් අපට සැපයුම්කරු කියන පාර්ශවය වැදගත් බාහිර පරිසර සාධකයක් වෙනවා. නේද දැහිතට අප ්‍යාරය හොඳට කරග නවා හැබැයි අප මේ ව්‍යාරය හොඳට නිෂපාද කයුතු කරන යන්නන අපට හොඳට සැපයුමක් තියනවා නද අප ලොකු ොඩරැක් එනවා අප නිශ්පාද කටුතුටන් න්නවා අන අපටැයුම්කර සපය ඇැති වන්න බාන්. දිටි දෙන්නේන ලාලට ෝල්ටික දෙන්නේනෑ බටික දෙන්නේනෑ ඉතින් අපට අර ලොක ඕඩරක් කාවට ගඩක්නෑ නේ අපේ නිෂපාදන වැඩිකරගන්ඩ දයක්ක්න ැපයම් කරු හර අපට උදවට ට නත න සල්ිවට තම යා සපයන්න හැබ සල්ලි ට ස ිකක් නේද එහම ඒද තම සැපියම්කරු ව්‍යාපාරක වැදක වෙන්නේ. බන් ලි කර ේදවස්ස නේද දවසකර දෙක්කරද ලොක් ුන්න ක්තක ඩ රපු ම ාඩ ි ල න්න ගොඩ. එතකොත් අපේ හල් අපට ගෙනත් දෙන කෙන ලාල ැදදු නැතැන් අපිල්ලද පරිපුිටි ගෙනත් දෙන්නන කියෙනනට පරිපපුටි සපයාව නැත්තක් නද අපට ව්‍යාය අපට කරගන යන්න වෙන්නේ නෑ නේද අපි හරි අමාරුක වැට නොව ව්‍යාරික විදි ඒ හින්දා අන්න ඒවි දිරම සැපයම් කරුවත් ව්‍යාපාරරට ගොඩා බලපෑම් කරන පාර්ශවයක් වෙන හරිද යි් අපි ලියගම සැපයම් කරුවෝටලියයන්න ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී අවශ්‍ය වන බාණ්ඩ කමාදළලියගඩ අවශ්‍ය වන බාණ්ඩ අමුද්‍රව්්‍ය හා ප්‍රවාහන පාසුකම් මාදිය ප්‍රවාහණ පහසුකම් ආදිය ේද අපට දැන් සන්නවේදන අපට අන්තරජාල පහසකුන් සපයන්නේ සැපවම් කරුවේ නේද ඒ වගේ ප්‍රවාහණ පහසුකම් ආදී යටටි තල පහසුකම් ආදී යකි තල පහසුකම් පහසුකම් සපයන පාර්ශවයන් සපයන පාර්ශවයන් යඩදල පහසුකම් සපයන පාර්ශවයන් සපයන පාර්ශවයන් සැපයුම් කරුවන් ලෙස හඳුනා ගැනේ සැපයුම් කරුවන් ලෙස හඳුනාගැනේ සැපයුම් කරුවන් ලෙස හඳුනාගැනේ ට ිය ග මේ ට්ටි දගත්ම දදිික ියාගන්ඩ අරවිදි ලියන පහත කරුණු පහත කරුණු නිසා සැපයුම් කරුවන් ආයතනයකට වැදගත්වේ පේටික ලියගම් පහත කරුණු නිසා සැපයුම් කරුවන් ආයතනයක වැදගත්වේ ති ලියග පොයින් ෝම එකක් මේ දරක ස්ටාමාක්ටික කදදාලා ලිබුණ මේවා ඩො විර ලියාගන්න මොකක්කින් දද අපට සැපයුම්කරු අවශ්‍යනා පුතේ අපේ වෙළදාම අකණ්ඩව කරගෙන යන්න නද ලියන්න වෙළඳ ව්‍යාපාරයකට වෙළඳ ව්‍යාපාරයකට තම වෙලදාම කණ්ඩව පවත්වාාගෙන යාමට ඇයි අපටලටික පරිපපුටික ලූුණුටික නේද ැමටික ඕවන් මේ ටික වෙලාවට ලැබුන් නැත්තම් අපේ අවිිනත්තන් අපට විකුණන්ට දෙයක් නෑන මොන අවිකුණන්ට නේතයි එ ඒටි වෙළඳ ව්‍යපාරැක් නම් ඒ වෙළඳ වෙළදාම අකණ්ඩව කරගෙන යාමට දෙක ලියාගන්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක නම් නිෂ්පාදන ව්‍යාපාරයක නම් නිෂ්පාදනය අක්ඩව පවත්වාගෙන යාමට නිෂ්පාදනයේ අකණ්ඩව පවත්වාගෙන යාමට නිෂ්පාදනයේ අණ්ඩව පවත්වාගෙන යාමට එ වගේම ඉළංකරුණ ලියගන්ට නිෂ්පාදන ව්‍යාපාරයක ගුණත්වයෙන් යුතු නිෂ්පාජිත බිහිකිරීමට ගුණත්වෙන් යුතු නිෂ්පාජිත බිහිකිරීමට අවශ්‍ය ගුණත්වෙන් යුතු බාණ්ඩ සැප ගුණත්වයෙන් යුතු අමු ද්‍රව්ව්‍ය සැපීම අපට කොලිට මැටීවියල් සාවොත් තමා අපට කොලිටි ප්‍රඩක්්ට එකක් දෙන්ඩ පුළුවන්නේ නේද අපට හොඳ බාණ්ඩාවොත් තමා හොඳ අමුද්‍රව්‍යාවත්තමා හොඳ මිෂ්පාජිතයක් ලබල දෙන්ට පුළුවන් වෙන්නේ නේද ඉටව සපියන් දේශපාන දේශපාලන පරිසරය වැදගත් පරිසර සාධකයක් ඕන ව්‍යාපාරයකට බලපාන සාධකත් මේ ව්‍යාපාරවට නෙම අපත් බලපාන සා දෙකයක් දේශපාලන පරිසර. මකදපුතේ දේශපාලන පරිසරේ කියල කියන් ඔො දම ළමයි පටල ගන්න නේ දේශපාලන පරිසරේ ආර්ථික පරිසරය ඕහගේ බොඩක් පැටලන නමයි බාහිර පරිසර සා දෙක විදිහට මොකද දරුව දේශපාලන පරිසරය කියලා කියන්නේ. රටක්පුතේ පාලනය කරනකොට රටක් විදිට රටක් පාලනය කරනකොට යොදා ගන්නා ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ මෙයොදා ගන්න ප්‍රතිපත්තිමය තීරණ යන් තමා මේ දේශපාල පරිසරයට අයත් වන්නේ නද රටක් කරගන යනකොට යොදාගන්න ප්‍රතිපත්තිමය තීරණ ද දැන් උදාරනයක් තිර අපි ගත්තවොත් එහම ර්තමානය රාජයේ මොකදද ප්‍රතිපත්තිය වර්තමාන රජයේ ප්‍රතිපත්තිම කදදවෙන්නේ ඒවාගේම ආණ්ඩුවක් භාරුණනකොට ආන්ඩ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් තියෙන මේත කන්දෙල්ලනකට මේ දේශපාලත්නයෝ චන්දෙල්ලනකට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිෙකුත් කරන මත ඇති ගියසරේ ආ්ඩුව තියෙනකට එකටය එක තිබේ යහ පාලන ප්‍රතිපත්ති. ඊට කලින් මහින්ද රාජපක්ස ජනාතිපජතුමායින්නකොට තිබ මත ඇති මහින්ද චින්තනය කියන. ඒකඩානුව තමා සියල ප්‍රතිපත්තිමේ තීරණගත්ත. ඊට පස්සෙ පත් ච් මටත්‍රපාල සිදුසයන ජනාතිප පිරිතුමමා අයට තම යහපාල ප්‍රතිපත්තිය ක්‍රාත්ම කුණේ ආණඩු ඇයටද යහපාන ප්‍රපත්තිය ක්‍රාත්මක වුණ ද වර්තමානය මොකද තියන්නේ ප්‍රතිපත්ති ගොටා බෙරාජ පක්ෂ ජනාධපිලිතුමා ප්‍රමණ ආ්ඩුුවේ ආර්ථික ප්‍රතිපත්ති නත්තන් අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මකක්ද එන්නේ ඒකත් එක්ක තමා වර්තමාන ආණ්ඩුව එකට්ික දේශපාලන තීරණ ගන්න ඇයට තුර ඒ ගන්න ප්‍රතිපත්ති මේ තීරණ දමා පොති අපේ දේශපාලන පරිසරයට අයත් වන්නේ ඇැක්ලියාගම අපි දේශපාලන පරිසරය අ ලියගම එන්න රට රටක රජ හටක රජය විසින් ආර්ථික කටයුතු මෙහය වීමේදී ඕකට ගැලපෙන විතිර දෙන්නේ ආර්ථික කටයුතු මෙහෙයවීමේදී ආර්ථික කටයුතු මෙහයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිමය තීරණ අනුගමනය කරන ප්‍රතිපත්තිමය තීරණ තීරණ ීරණ සහ ක්‍රියාකාරකම් එවිය තීරණ සහ ක්‍රියාකාරකම්. දේශපාලන පරිසරයට අයත්වේ දේශපාලන පරිසරයට අයත්වේ. දේශපාලන පරිසරයට අයත්වේ ඉළඟ පොවින්ටගෙන් ලියාගන්ඩ උදාහරණ ඕතමඔට විභාග දිහන්න ගොඩක් මේ උදාහරණේ මොන පරිසරට අයිති වෙන්නේ උදාහරණ ලියාගැන්ට යට තල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති යට තල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය හිට පස්සේ අයවැය ප්‍රතිපත්වය අයවැය ප්‍රතිපත්තිය දැ මේසරේ ආපු තිබ්බ මේ ජනධපිරිතුමාගේ ප්‍රතිපත්තිය ප්‍රකාශනය තිබ දෙයක් තමා මොකක්ද කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමම් එතොට දැන් වර්තමානයේඒ ප්‍රතිපත්තිය මත මේද රසානික පහර ගෙන්න්න එක නවත්තලා කාබනික පහොර භාවිතයට ගන්න ඒ බලන්ට පුතේ ව්‍යාපාර වට කොච්චර ලපෑමක් ඇතිකරන පරිසර සාධකයක් වඋනාාදකන්න නෑ එතකොට කාබනික පොහොර ආනායනය කරපු ව්‍යාපාර වට එක රිජු ලෙස බලපාපු තීරණයක් වෙන මොදදේ තීර දේශපාලන පරිසරේ තීරණයක් පරසානික පොෝර ගෙන්වීම තහනම් කරා ගැනති රසායනික පොහොර ගෙන්වීම කර ව්‍යාපාර සම්පූර්ණයෙන්ම ඉවරයි මේ එකට මොන ආනයක කරන තව වෙනවර සප්පඩක් අවෂද වගේ ගෙන්න්න ත් හරි දැ ගරපුර සේච්චලලානුනන් අපි හොයල ලපු විදිහන වනා ඔය රසානික පහර ගන්නන ගොඩක් සමාගම අනිත් පැත්තෙෙන් අවෂදත් ගෙන්න්නවා ලංකාව එක පැත්තගින් ලෙඩ හදන ඒව ගන්න අනිස් පැත්තෙන් ඒ ලෙඩ හොඳ කරන බෙත ගෙන්න්නන්නේ බලද්දි ඒ සමාග ම තම අයි ඒ දිහවතම තියෙන් ඉතින් කොහොමරි තොට මේ රසයිනික පහර සම්බන්ධෙන් ව්‍යාපාර කටයතු කරපු ව්‍යාපාර වරට ඔන්න ඇති අවාසිද හගට තත්ත්වයක් ඇතිවුණ අපිෝදන් ඉදිරිදියා අඳුරගන්න මොනවා දේවතම තර්ජන නේද තර්ජන පහහිර පරිසරයේ අපට ඇතිවන අමාශදායක තත්වයක් තරජන ඔකට හොඳ මුදාාරන ෑඇත කාලෙද එතකට ඕෝක ොටගෙන් පේපරකේ හන්ඩ පුලුවන් රජේ කාබනික පහර ගෙන්වීම තහනම් කිරීමම්. මොන දේශපාලන පරිසරයේ මොන දේශපාල පරිසරයට අයදද සෝස්ොරි මරි ද මොන දේශපාල පරිසරයට න මොන බාහිර පරිසර සාධකයට අයදද කියලා හඩ පුලුව උත්තර දෙන්ඩ පුලන් දේශපාලන පරිසරය ආර්ථික පරිසරය නේද එතරින්ගේ අට පස්ස නයිතික පරිසරය දැව් කැර කියනි කාබනිික පෝරොත් තහනම් කිව්වා කියලා නයිතික පරිසරය කියල හිතන්ඩ පුලුව නෑ ඒක දේශපාල පරිසරයට ඇයි ඒ ප්‍රතිපත්තිමය තීරණ. ද බණනික පොහොර ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රසායිනික පොහොර භාවිත්තය අඩු කිරීම මේ ඒ ඇති තමා ගෙන්වීම නතර කර අට තොර එක දේශපාල තීරණය දේශපාලන පරිසරයටඇත්වෙන්නේ තවරද උන්න තම ළමයිට විාගදදි තරට අමාර වන්න ොට පලවෙනි වාරද දෙවවි වා භාගවරට පොහුණ දුන්න උන්වයි විදිහ ප්‍රශ්න විල්ලි පරිසරයේ පාඩමි හට දේශපාමයේ ආර්ථික පරිසර පාඩමේ. දේශාල පරිසර මයි ොට ඉවිදිදවලා යිති වේයි ඉළඟ පරිසර සාධක ලියගම් පුතේ නයිතික පරිසරය නයිතික පරිසරය නයිතික පරිසරය නයිතික පරිසරය කියන්න පුතේ මේ පාරිබෝගි කාරක්ෂාවට නිෂ්පාදකයන්ගේ කටයුතු පාලනය කරඩ නේද මේ වගේ කරුණු සම්බන්ධය පණවලාතියන නීතිරීතිය ඇතුළත් වට පිටාව තමා පරිසර නයිතික පරිසරයේ කියලා කියන්නේ නේද නයිතික පරිසරයේ කියලාි කියන්නේ නයිතික පරිසරයේ කියලාපි හඳුනගන්නේ අන්නේ දේශපාලන වට පිටාව නයිතික පරිසරේ කියල හඳු ගන්නේ ඒ විදිර ගන්න නයිතික තීරණ ගැන පාරිභෝගක ආරක්්ෂාවට එහෙම නැත්තං වෙළන්දන්ගේ වෙළඳ කටයුතු පාලනය කරන්න යොදාගන්න නීතිමය තත්ත්වයන් තමාපී නයිතික පරිසරය කියලා හඳු ගන්ත්‍ර ගොඩාක්වය දේශපාලන නයිතික පරිසරය වගේ දේවල් උදාහරණ තමා දෙන්නේ විභාගෙදී හඳුන ගන්ටව කටියටයි ලියාගම පුතේහෙනම් නයිතික පරිසරයේ කියන්නේ මොකක්ද කියලා ලියන්ට පරිෝගි පාරිභෝගික ආරක්ෂාව ාරිභෝගික ආරක්ෂාව සඳහාත්, පාරිභෝගික ආරක්ෂාව සඳහාත් දේශීය නිා නිෂ්පාදකයන් සහ, ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාව සඳහත්, දේශීය නිෂ්පාදතයන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ ආරක්ෂාව සඳහත් පරිසරයේ ආරක්‍ෂා කිරීම සඳහත්, පරිසරයේ ආරක්‍ෂා කිරීම සඳහත් සඳහත් සම්මත කර ඇති අනපනත්හා නීති රීති. සම්මත කර ඇති අන පත් සහ නීති රීති, නයිතික පරිසරය ලෙස හඳුනා ගැනේ නයිතික පරිසරය ලෙස හඳුනා ගැනි නයිතික පරිසරය ලෙස හඳුනා ගැනේ පට් නයිතික පරිසරය ලෙස හඳුනා ගැනි අපි උදාහරන්න කේපයල් ලියාගම් උදාහරණ ලියගන් මොනවාද අපට අදාල දෙවල ප ියගම එකක් තමා දෙදස් හතේ අංක හත දරණ මෙම ලියාගන්න එක දෙදස් හතේ අංක හත දරණ දෙදස් හතේ අංක හත දරණ සමාගම් පනත දර ලියාගට දෙදදා සතේ අංක හත දරන සමාගම් පනත අය දෙදාස්තුනේ අංක නමේ දරන පාරිභෝගික කටයුතු පිළිබඳ දෙද ස්තුනේ දෙදාස්තුනේ අංක නමය දරණ අංක නමය දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත කටයුතු පළිබඳ අධිකාරි පනත හවුල් ව්‍යාපාර ආකඥා පනත අපට තියෙනවෝ හවුල්ව්‍යාපාර ආකඥා පනත හවුල්ව්‍යාපාර ආකඥා පනත අවුල්්‍යාපාරාඥා පන යි ඔයවගේ පනත්ටික අපට උදාහරෙන්ට තව ඉදිරි අප ව්‍යාපාර සංවිධන කතා කරද්දිී තව පනත් ගොඩක්ක අපට කතා කරන්නට අවස්ථාව ලබෙන ඊළඟ පොයින්ටගෙලියා ගඩ මේ නීත්‍රීති පණවන ආයතන පිළිබඳත් අපි දනගන්නටව ඒත් මේ නයිතික පරිසරයට තමා අයත් වන්නේ නීත්‍රීති පනවන ආතන ික ඉළඟ පොයින්ට කෙල්ලයා ගම ඉළඟ පොයින්ට ගෙලියයා ගන්නට ඉහත නීතිරීති අනපනත්, ඉහත නීතිරීති අනපනත් පැනවීම සහ ක්‍රියාත්මක කිරීම පැනවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සඳහා පිහිටුවා ඇති ආයතන හිටුවා ඇති ආයතන මණ්ඩල කමිසන් සබහ හා පුද්ගලයන්ද ්ග නයිතික පරිසරට අයත්වේ පුද්ගලයන්ද නයිතික පරිසරයට අයත්වේ හරිද උදාහරණ ලියාගන්ට එකට උදාහරණ උදාහරණ අපට අදාළ දෙවල් සමාගම් සම්බන්ධෙන් අපි කතා කරදිද අදාළන අයත නැතමා සමාගම් රෙජිස්ටාර්වරයා නැත්තන් සමාගම් රෙජිස්ටාර්වරයා මධ්‍යම් පරිසර අධිකාරිය පරිසරය සම්බන්ධය ක්‍රියාත්මක අහිතනයක් මධ්‍යම් පරිසර අධිකාරිය. අර මේ දෙදස්තුනයංක නමේ දරන පරිබෝගක අධිකාරී පණනත යටය පිහිටුල තිීන ප කටයුතු පිළිබඳ අධිකාරිය පාරිබෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිබෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දවස්සල වැදගත්ම පුදගලය කුදපට මහජන සෞඛ්‍ය පරීක්ෂක එයත් ඔය පරිසරයට තමා ත්ත මෙනි එත් නීතීති ක්‍රියාත්මක කරන පුද්ගලයෙක්න මහජන සෞඛඛ්‍යය පරීක්ෂක මෙ දඔස්සල ගොඩා ක අපට උදව් කරන නේද අපේ ආරක්ෂාවට සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රදගත් ඉතිර කටයුතු කරන පුද්ගලේ නාජන සෞඛ්‍ය පරීක්ෂක රයි ඔයිවිදි ආයතන පුද්ගලයන් අපට නෛතික පරිසරය තුළ ක්‍රියාත්මක වන කට්ටිය වෙනවා ඉටව සබට සාකච්ඡා කරන්න තියෙනවා තාක්ෂණික පරිසරය තාක්ෂණික පරිසරය එලියයා ගමු තාක්ෂණික පරිසරේ නේද දැන් අපි තාක්ෂණික පරිසරයට අපි දැන් ටික පුුරු වෙලයි න්නේෙනේ කටියත් ලමයිනුත් ගුරුවරුණු නද තාක්ෂණක පරිසරයට ගරුණා ොකද මේ තාක්ෂණය කලක කියන්නේ තාක්ෂණක ඇන්නපුතේ අපේ එදිනෙදා වැඩ ටිකරන්නේ ද පහසු කරගන්නට හඳුන්නලදිලා තියෙන නව ක්‍රියාමාර් එහෙමනැත්තන් නව උපකරන තමා අපි තාක්ෂණය විදිර හඳුන ගඩ පුළුවන් නේද අපි කියන්නට පෑ තාක්ෂණය කියන හැමවෙලේම පරි ගන්නක තාක්ෂණයම නැත්තන් ඉලෙක්ට්‍රෝනික් ේවල්ම විතරයි තාක්ෂණය කල අපට කියටද නේද මිනිස්සුන්ගේ දියුණුවීමත් සමඟ මිනිස්සු ඒ කාලවලද වඩාත් හොඳ ක්‍රියාකාරකම්වලට හුවෝමා මාරු වෙලා තියෙන් අන්න ත අපිගෙන එක් තාක්ෂණයකින් තව තාක්ෂණයකට යොමූනා කියෙන් න අපි දන්න දැන් අතීතයේ කට යහ ඇති යෝදෑල ලංකාල නද යෝදලේ පත්තින ලමයිනුත් ඇති සමහරට එතකොට යෝදයාලේ අපපදී ොදාගැ තියෙන සතපුමකට අංලක බෑවුමක් තියෙනවා කිය කියන්න සැතුවමක් ැනකට අංගලක් බෑ තැන් අපිනික කානුවක් යැපොත් මේද අඩි පහක කානුවක් ඇැපොත් අඩි දෙකතුනක බෑවුමක් තියෙන තට මේ ඇබැයි අරක සතපුමකටම අගලක් වගේ බෑවුමක්තමා තියෙන කියලා කියන යෝද ඇලි තුන් ඒගේ එතෙන්දි අපිගෙන ඒකාලි විදිහට වාරිතාක්ෂණයක් තිබ්බ කියලා නේද දැන් අද ඔක්කොම තාක්ෂණක කිවගම්මතක්කන පරිගණකයයි මේ දුවජයිඉස්මාට් ගංග දුරතනෑ ඒව මේ මෙයි ඒක ෙරක් නව තාක්ෂණක හැබැයි වර්තමාය තාක්ෂණක පරිසර ගඩනැගල තියන්නේ අන්නොෝ කියන ොරතුර තාක්ෂණය නේද එල්ෙක්ට්‍රනනික් තාක්ෂණය විද දවලුත් එකදම වර්තමා තාක්ෂණය ගඩ නැගල ති නමුම් අතී තේදිීත් තාක්ෂණයක් භාවිතා කර ඒ කාලයට ගැලපෙන විදිර තාක්ෂණයක් භාවිතා කරලා තියනවා. අපි මෙතතිෙදි තා කරන්න මේ තාක්ෂණික භාවිතය විදියටට තාක්ෂණක පරිසර විදිට මේ නව ස්ොයාගැනීම් සහහි සොයාගැනීමම් කොහොමද අපේ ව්‍යාපාර කටයුතුවලට යොදා ගන්නේ කියන කාරණය නේද කොහොම අපඒ ව්‍යාර කටයුතුලට යොදා ගන්නන්නේ කියන කාරණ. දැම් බලඩු කොරනා වසංගතයවිල නේද සියලු ව්‍යාපාරටයුතු ඇනහිට්ට. මොකද කරේ ව්‍යපාරක නොතර වුණාද නෑ ඒ කට්ටේ තාක්ෂණික පරිසරයේ ඒකාට විසදුම් හොයා ගත්ත මේ දෝකට හොට දැන් අපි ස්රධි කතාරන ඇනයික් එක දාලා හතා කරන්න පුළුව. නේද මේ කොරෝණ වසංගතය කෙලීම බාහිර පරිසරෙන් අපට මාරාන්තික තර්ජනයක්බ පාසු තර්ජයක් නෙවෙයිනි මාරාන්තික තර්ජනයක්. ෙකට ඒ තර්ජනයට අපි මූුණ දෙට අපි යොදාගත්ත මකක්ද බාහිර පරිසරේ සාධකයක් මොමන තාක්ෂණික සාධකය තාක්ෂණක පරිසරේ න මොකදකර පුළුවන්ටේ වෙබසට හදාගත් න් online නොඩ කරන්න දුන්න. එහෙම බැරිකට්ටේ මොකදකරරි වත්සබ ගරුප්පයක් හදාගත්තා වස පොල Online නෝඩ කරට අවස්ථාව දුන් ෝඩ එක පොට එක එහ ඇව ඇද්‍රස එකකත එක් පොුනම්බර ඇත එක් දාලා කඩේයට එකටිය බිලත් එක් අදා ඩ්්‍රස එකට කෙනල්ල බාරධට මේ ඔහොමරි සිදුකරේ මේ සන්නවේදන තාක්ෂණය හරහා ඒක පුතේ අපි මේ ඉදිරියට කරන පාඩමට සෝට් ඇලස් එකට නේද ශද අත විශ්ලේෂණයට හොඳම උදාහරණයක් තම උතේ මේ කාලේ අපට ඇති විචමේ කොරණ වසංගතයත් එක්ක ව්‍යාපාරකයෝ ක්‍රියාකරපු ආකාරය පිළිමද අධ්‍යනය කර හරිඒ ව්‍යාරිකම මේ ෂෝට් නලස්ස එකක් ගැන දන්නෙ ඇති. නමුත් එයා ප්‍රායෝගිකව ඒදේවල් ක්‍රියාත්මක කර අපි ඒදේවල් න්‍යායාාත්මක විගනගත් එතොට ඔකට්ටි කවදරි ව්‍යාපාරයක් කරගෙන යනකට හරි ව්‍යාපාරාතනක ළනාකරවක් ඉදිර සේ කරන හරි ඔොට්ට මේ ඉගන ගත්ත විශය කරනු ප්‍රායෝගිකව යොදාගට අවස්ථාව ලැබෙනවා. තේරුණාද එහම විෂයකරු ප්‍රායෝගිකව භාවිත වන දත්වොට උදාහරණ අපි එ පාඩේද සාච්චාරන ෝට් ඇනලයිස් එකක සාච්චාරත් ටේ දය විද ෝට් නලස් එකකට ලා මදිවේ ඒද තාක්ෂක පරිස ත පරටික්ටහන ලියාගන්න තියෙනවායිටහ පස්සල ලියාගමක තාක්ෂණ පරිසරයගෙන නේද අප මේ පන්ති වනත් බලඩක අපි ලමයි එකක එකතු කරන පොඩි පන්තිකාමපරෙක තියාගෙන නේද පෝල් එක්ක තියාගෙන අපි පන්ති පන්තිය වඋගන්නු ගන්න හිටිය. නේද වයිඩ බෝඩ් පාවිච්චි කර පොෙටර් පාවිච්චරතට එක පුළුවන් ද ේකා තාක්ෂණ පවිච්චික හැ මොදරේ ඒ තාක්ෂණයේ ප්‍රමාණවත් වනේ නෑ අපට ලොකු තරජනයක් කාවා අපට ළමයිනු ගරුට හමුවටඩක් තිබ්වස්ාව නැතිව වුණා. නැතන් ළමයිට ගිල්ලා පන්ති කාරයේක ගල්ලා ගරයෙක එක ගෙනගඩ තිබවස්ථාව අහිමී වනා මේ වසංගතයයක්යෙක් ඒ අපට ලොකු තරර්ජනයක් වුණට නේද අප සුපපුරදුතු පන්ති රටාව කරගනට අප ලොක තරජනයක් වන හැබයි දරු මොද කරේ එහෙම වෙලා සතියක් දෙකක් ගනෑ අක් ගලා මේ තාක්ෂණය ඉස්මතු වෙලාවා නේද? ෝක කොහදෝ තිබ සුම් කියන තාක්ෂණය එක එල්ලේ ලංකාවට යොදාගත් න මේ න්ට කලින් අපි මට අවුද්කට දෙක්කටලින් අපි සුම් කිය හ තිබ ැි ප වට්ස පාවිච්ච කර වඩියෝල්ස්ට අප ස්කයිප පාවිච්චි කර මේ දේ විඩියෝ කෝල්ස්ක කට පවිච්චිර හැයි මේ විදි දේශනටාවක්විදිහට අපි පාවිච්චි කරඩ යොදාගත්තේ නැකිසිමදේ Googleගේ මීට් කියන සොප්ටය එක ඒ තිබ සාමානීෙන් හැබැ එක යොදාගත්තන යොදාගත්ත තරජාතික වශයෙන් බිස්නස් කරනටි විතරයි අප සපලය පිට ඉන්න ම සප කතා කරගන්න මීට තාක්ෂණ යොදාගත්තා ඒ කට්රෝමක යොදා ගත්තා නමුත් සූම් කියන එක මංගේ දන්නේ මේ වෙනක මට අවුද්කට දෙකටලින්ගෙනක කවරුත් පවිච කක තිබෙන නෑ නේද ඒක අපට දැන් යොදාගන්නට අවස්ථාව ලබමු. ඒ අයි අපට බාර පරිසරය ඇතිවන තරජ නයන් වලට විසුදුමක් කිදිරට විසුදුම අපිහවාගත්තේ තාක්ෂණික පරිසරයෙන්ම තම නයි ඒ අපිලියාගම තාක්ෂණක පරිසරයයේ මේසන ගොඩා ගුරට තාක්ෂණ පරිරෙන් ප්‍රශ්න එඇඩ පුළුවන් විභාගවලට කලියගන්ඩ නවතාක්ෂණය යොදා ගැනීම හා නව තාක්ෂණය යොදා ගැනීම හා නව නිර්මාණයන් බිහි කිරීම නව නිර්පයුම් බිහිකිරීම නිර්මාණයන් නැත්තත් නව නිපැයුම් බිහිකිරීම ආශ්‍රිත ක්‍රියාකාරකම් ආශ්‍රිත ක්‍රියාකාරකාම් තාක්ෂණික පරිසරය ලෙස හඳුනාගනි තාක්ෂණක පරිසරය ලෙස හඳුනාගනි එලා පොයින්ටඩැන්ඩ තාක්ෂණකරිසරය තාක්ෂණක පරිසරය කාලානු රී කාලානු රූපය ගැන කාලයෙන් කාලයට අපිට පද ක්ෂන හොඳ තාක්ෂය මීටඩදයක් එන්නැ කියට ැනෑ අප හෙම කියලා හිටව දේ ලද ට හොම ක්ෂය ඇවලතීමට පුළුව කාලානු රූපීව නැත්තං කාලයෙන් කාලයට වැඩිදියුණු වූ වර්ධනයක් වැඩිදියුණු වූ වර්ධනයක් හා දියුණු වීමක් වැඩ දියුණූ වර්ධනයක් හා දියුණු වීම පෙන්නුම් කරයි පෙන්නුම් කරයි අප දැ මේ අප කැඩ බෑ සූම් තමයි එකදෙක් ලාස කර හිට තාව වෙන හොඳ සෝටය කන්නඩ පුලුවමට අලුත් තාක්ෂණයක් කඇඩ පුලො න සමට අප ළමයි මේ ෆිසිකල ඉන්නවාගේ පේන විදිහේ තාක්ෂණයක් එඩ පුලො එම කියන්න බෑ අපට නාගති දියුණුවමින් වෙනස්වීමට භාජනය වවේ ඕකටගේ උදාහරණ අපි ගත්තොත් එෙමවට මොනාද අඇති තේ ප කට හද බදනට අම්ල්ලතර දැල දෙම හි නොට දැක ැතිව ති යන්තෙ. ටයි් යි් රේ කියලා ති බනැත්තයි යතුරු ලියනය කියලා මසිි එකත් තිප. මකත් දේකති කරන්නේ මෙසිින එකකටොලයක් දාලා ඔයි මේ සුදුඩ කම්පියුට්‍රය වගේ මේ සුට තියා ගන්න දින පොඩි පෙට්ියක් ට එයැ පත්තින් කොලේ දාන්ටෝන කොළේ දාලා කීවෝඩ් ගත්න ඒඉති ටොකො ටොක් ටොක් ාල කොටන් න එකකොට අරයකරු ගහිල්ලා මෙ මෙම වදිනවා කොළේ. යටින් කියය ඔබන්් ඔබන්ටය ඒකට දා මේ අකුරු ගිහිලාර කොළේ වදින කොළේ වැදිලා අපි දැ කැම්පිටේ ලියුමක් හදන් ආඒ විදිර කොළේ කෙලිම් කඩදා සී අර අකුරුටික වදිනවා ටයිප් වෙලා ඔකටම ටයිපරයිට්‍ර එකතර ඒකෙද අරේ සීමිත අපට කරන්න පුළුවන් වැඩ රූප සටහන්න අදන්නට බෑ පින්තූරදාන්නට බෑ වචන විතරයි ගහන්ඩ පුළුවන් හැබයි තාක්ෂිණ දියුණ කිය තාක්ෂණක පරිසරය වෙනසත් එක අප හම්ු නමකතවතේ පරිගණනක පරිගණකේද අපි ලියුමක් හද්දි නද පින්තූර එකුතු කරඩ පුලුවන් පට පාටි හදන්ඩ පුලුවන් කොච්චර දෙේල්රන්න පුරඳන අන්න එක තම තාක්ෂණික වෙනස කියල කියන්න නේද ඉරපස තව එකක් අපි ගත්තොත් එහෙ අතිතේ දතම් දැනුත් අපි වර්තමානෙ ලියම්යවන්න කොහමද මේද කොලේක ලියලා ඇල්ලප් එකේ අද්‍රස් එක ලියලා කැල්ලොප් එකට දාලා අල්ලවල තැපැල්න මේ තැල් කන්තවුරට කියලා මුදර හලා පෙට්ටියට දාලා හුවක් කියලා එට හ වන න්න තැල් පෙට ිර ෙන පෝස් පි ර ලියු දන්ගේීම දැල් න න ෝස් පප න ල ලියම් තැපල් කරන දකලා නෑන දැන්ගේෙවල්ලන ඔ රජය ආරෙමෙන් බැංකෝකිින් ලියමක් කුමාරන මරෙන්් දැන් ගේවල්ලට ලියම් හම ඇල්ලොපන ලීර යවන්නේ ඇයි දැන් තින එස්ස්. නේද ව ඕන එකක්ටයිර ඇව් පොට එක්කුද්‍යම සෙල්ියයක් ගැහ යව ඉස්තර තමයිතින් ලිය්මිලියන්න ඔබගේ සැපදුක්ක්‍ය සේද අමම නන්සුවෙන් සිටිමි නේද පවුලේ කට්ටිය කොහොමද එහෙමඉතින් විස්තරාලා ඔයක්කොම විතර ලියලා යවුණ. ඒක ඒකතිින් උත්තරයක් බලඟෙනක සතියක්ත් දෙකක් බලගින්ටට උත්තරැක් දැන්කොමද නෑනි ෆෝර්න් එක ගන්නවා හායි අය පැත්තිෙන් හායි කලෙනවා හවවායම්ෆන් කියවා ඉදි ොකොද කරන්නේ උදේරමනවද කෑවේ ආම මේ තමා කන්නේ කළ ටක් ගල කෑනගත්ත එෙක් සෙල්පියක් හලාලය කොච්චරත් ඒක තාක්ෂණ දවම දොර ඒකාලේ ලියවම සියලු පනවිඩටක හෝමාරු කරගත්තා වර්තමාන යේද කොහොමද පර්තමාන දපි කොහොද කරන්නේ අන්න තාක්ෂණය යඋදාගත්ත අවස්ත යිටතකර විදිර අපට තාක්ෂණ උදාගත්තවස්ථා ගොඩක් සාකච්චා කරගෙන අන්ඩ පුුව. හරිදදියිට ම එකකොට පොඩේ සයි මට එකක් ඉදිර දෙන්න ගදදිර. සතියක් කෙනවා වැඩක් තියෙන්ටත්තපැ මේද මම දෙන්න එසයි මට එකක් ඉදිර ඔය තාක්ෂණක පරිසරයයින් ඕකට්ටිය දන්න කාලය තුළදී වෙනස් වුන දේවල් මොනවාද. අතීතේ කොහොමද මේ කාරණයට පාවිච්චි කරේ තාක්ෂණය වර්තමානය කොහොමද පාවිච්චි කරන්න ඒක පොඩි කොලේක ලියලා මේක කොහොමොලේක වෙන්නළ කොලේක ලියලා ලස්සට නිර්මාණශීලීව මට ඒ හදලා වච්චප කළ වට ොටය එකක් ගහල් යි මුොදම නිර්මාණටිකත් තිබ්බොත් මංඒක ලා එකේෙදි ඩිස්්ේරන යි ක්ට සයයා කරන්න බඩ පුළන්ගේටට ලාස් එකෙති පෙනන මෙන්න මේ විදිරතම ළමයි මේ ොරතුර තාක්ෂණය සම්බජත්න තාක්ෂණය පරිසරය සම්බන්ධක් වෙනස්වීම හඳනාගෙන තියෙන මේදහොකටේ දන්න අතීත යක්තිෙනන ඒ කාලෙදි කොහොමද කරේ මේ කාරිය වර්තමානදි තාක්ෂණ යොදාගන කොහොමද කරන්නයි අන්නන්නේකොඩිය සසයිමටක්ිවිදිරමන් දෙන්න මොකට පැවරමක්දිට ඒක ගෙදෙද්දි කරගෙන එඩඕනි යි ඒක කරගෙන එන්ඩ කියන්නේ මට සතිඇතුළ කරලා වත්ස් කරන්න එකොට ලස්සරන නිර්මාණය කල තිබ ලමයිගිට ම ඉිග දවාසේ අප තේරිී ලාස්සගේදී අප ඒකන සාකච්ඡාවට භාජනය කර. හරිද පුතේ දුර අපට මේ පාඩම මෙතව කතා කරන්න දිනවා ආර්ථික පරිරය ගෝලිය පරිසරේ සහ ව්‍යාපාර පරිසරය අධ්‍යනය කිරීමේ වැදගත්කම්. ඔය කොටස්තුන සාකච්චා කරන්න තියෙනවා ඒ කොටස්තුන සාකච්ඡා කරනවා පිළඟ සතියේ සාකච්ඡා කරලා අපි ව්‍යාපාර සංවිධාන ආරම්භ කරේ එතකොට දුවේ පපුතේ මෙතන දැන් අද ළමයි අලුතෙන් ගේපදිනෙක් සම්බන්ධ වනා ඔකටත් මේ ව්‍යාරද්‍යනේ පාඩන් ික මේ විදියට ඉදිරියට අධ්‍යනය කරගෙන සටහන සම්පූර්ණ කරගෙන නේද යාමට අවශ්‍යය නං අපත් එෙක්ක එකතු වෙන්ට නේද මේකතමාම දුරතන්කගේ වච්චප් නම්බර එක මේක මසච්ජ ගත්දහන් හයයිවසරේ තේරි ලාස් එකට සම්බන්ධ කරන්නට කිය නේද තොර පතිගාස්තුවසෙන් අප රපියල් පන්සිය කයි කරන එකකට ද සක්තම්බර් මාසසිඉදලලා මා සි මුල දල සබන්ධ වෙන්ට පුලන් පති ගස්තු කියලා ං අගෝස්තු මස පති ගස්තු ගෙවපු දරුවන්ගේ පන්ති ගස්තුව එක සැක්තම්බර් මාසයට හිලව කරනවා පයි ගේව්පුළමයි ෙටික තොර ගේේපලමට අය අගෝස් මාසේ පන්ති ගස්තු ගවපපුලමයි සක්තම්බර් මාසේට ගේවන්ට වශෙන්නෑ ඒක මම සැක්තම්බර් මාසයට යොදාගන්න. තොට සැක්තම්බර් මාසයට අගෝස් මාස සල්ි ගපපු නැති ළමයි පන්ති ගාස්තු ෙවන්ටඒ ම සක්තම්බර් මාසයටට ඇතවරඒ එක යොදාගන්නඩ පුලුව නද ළමයි කීපිෙනනෙකින්න. අගස් මාසේ මුදල් ොකවා ගොස්මාසයේ පන්තිවට සම්බඳුන කට්ටිය එකටයතකට අගස් සසික ගවට වශන එකටේ කෙලි සක්තම් මාශේ පති ගස්තුග වන්න. අලුතෙන් සම්බන්ධෙන්ට අවශ්‍ය ළම ඉන්නවන මේ නම්බරයට දැනුන් දෙන්නට නිරිද දහායාමාර දලා දොළ මාරකම් පන්තිය පැවැත්වෙනවා පන්තිකාාස්තුරපියල් පන්සියයි මේක ගවන්ට ඕන විස්තරටක ම ලබා දෙන්න මට වස්ටත් නැසේජ එකක්ත්දදාන්නට ඔයාගේ නමයි ශ්‍රේණයයි ඔයාගේ නම ශ්‍රේණිය සහ වටස් නම්බරිට් නම්බර එකත් මටේ වන්ඩ තොට මේ නම්බර ඉර්මවා මම ලි එකේ වන ගරුප් එකට ඇ් කරන්න ඔයකට්ටියේයි ඉට පස්ේ සුපුරදු පන්ති තියෙන සනිුරාද නොමිලේ පවත්වන පන්තිය ඒකද අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා ඒකටත් තෝකට්ටි සම්බන්ධ වඩ ඉතට ඒක තෝ කටික දැනම වර්ධනය කරගන්නඩ එකත් අවස්ථාව කරගණඩ පුළුවන් පතේ එ නම්පුතේ අද අපේ කාලවේලාව සම්පූර්ණවෙන්න හින්දා අපේ අද පන්තිය නතර කරන්නට අයිස් ූදානම් වෙන්නේ එතො ఒකට ොනවාහරි පන්ති ගැ ැනගంඩ යෝජනක්.